समंता चक्रवाली सु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनि सुनन्तु सुनंतु धम्मसवनकालो अयं भदन्त धम्मसवनकालो सवणकाल अयं भदन्त धम् सवणकाल अयं भजन्त नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो આતસસදස අच સഞනतेસኛ අસभસഞ අධීනව ස්ඥා පහන ස්ඥා විරාග ස්ඥා නිරෝද සඥා සබබලෝකේ යනබිරත සඥා සබ්භ සංකාර සුවනිච්ච සඥා ආනාපාන සතිති වැඩම කොට වැඩසිටින ගොතටුව චන්දන විහාරාධීපති අපගේ කල්්‍යයාන මිත්‍රෝත්තම නම කියනට අවසරයි අතිගෞර හාරහ ංගුරේ ප්ඥාසය කරේ පණ්ඩිතහා මුදුරුවන් වහන්සේගෙන් පළමුකොටම අවසරයි ස්්‍රද්ධාවන්ත පින්වතුනේ පින්වත් සියලු දෙනාම දැන් සූධානම් වෙන්නේ. යුගාසන ධර්මදේශනාව ශ්‍රවනය කිරීමටයි. අද මේ උතුම් ධර්ම දේශනාමය පින්කම සඳහා අප මාතෘ කාකරගන්නට යෙදනේ මේ හැම දෙනාම නමින් හොඳට අහල තියෙන සූත්‍ර දේශනාවක් ඒ වගේම යම් යම් අවස්ථාවන් වලදී ආශේර්වාද පිණිස සජ්ජායනා කරල තිබෙන ශ්‍රවණය කරල තිබෙන සූත්‍රදේශනාවක් එහෙත් ඒ තරම්ම අර්ථ වශයෙන් මෙනෙහි නොකරන සූත්‍ර දේශනාවක ඉතාම සීමිත ධර්ම කොට්හාසයක් පිළිබඳව දේශනා කරන්නටයි අදහස් කළේ. අපි මේ සූත්‍ර දේශනාව, මුලින්ම අඳුනගමු පිනත්න සූත්‍ර දේශනාව මේ කවුරුත් නිරන්තරවම සජ්ජායනා කරලා තිබෙන්නේ අහල තිබෙන්නේ මේ දේශනාව පිරවානා පොත්වහන්සේට අන්තරගත වන්න වූ සූත්‍ර දේශනාවක් නිසා. එහෙත් පිරවානා පපුොත්වහන්සේටත් මේ දේශනාව එකතු කර ගන්නේ ්‍රපිටකය තුළින් නිසා ත්‍රිපිටකයේ කොතනකද මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ කියන එක තෝරා ගන්න එක හරි වටිනෝ. පින්වත්තිි සූත්‍රය අන්තරගත වෙන්නේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායි. දහම් කරුණු සංඛ්‍යාත්මකව සඳහන් වෙන දේශනා තමයි අංගුත්තර නිකායි සඳහන් වෙන්නේ අංගුත්තර නිකාහි දසක නිපාතය කියල කියන්නේ දහම් කරුණු දහයක් පිළිබඳව දෙසූ දේශනාවන් ඇතුළත් කොටස. ඒ දසක නිපාතය ඇතුළෙත් තව වර්ගකිරීම් රාශයක් තියෙනවා ඒ වර්ගකිරීම් අතර එක වර්ගයක් සචිත්ත වර්ගයහිල කියන්න. අන්න ඒ සචිත්ත වර්ගයහි සූත්‍ර දේශනාවක් තියෙනවා සූත්‍රයේ නම ගිරිමානන්ද සූත්‍ර දේශනාව. සූත්‍රපිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයේ සචිත්ත වර්ගෙහි සූත්‍රයේ නම, ගිරිමානන්ද කියන සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාවට ගිරිමානන්ද සූත්‍රයේ කියලා නම් වවහාර වෙන්නට හේතුව, සතාගිත බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද කියන ස්වාමීන් වහන්සේ ගිලන් වෙච් අවස්ථාවක. උන්වහන්සේගේ ඒ රෝගාභාදය සංසිඳීම පිණිස ආනන්ද හාමුදුරුවන්ගේ ඇරයුමෙන් පිනතුනේ මේ දස ස්ඥාවන් ඇතුළත්කොට මේ දේශනහව කළේ. ගිරිමානන්ද හාමුදුරුවෝ කියලා කියන්නේ, පවත්ි මගදහි රජකරපු සෝවාන් වෙලාහිඳපු මහරජ්ජුරෝ තමයි බිම්බිසාර මහරජ්ජුරුව කියන් බිම්බිසාර මහරජ්ජුරුවන්ගේ පුරෝහිත තුමාගේ පුතෙක් තමයි පින්වත්නි මේ ගිරිමානන්ද හාමුදුරෝ කියල කියන්. උන්වහන්සේ පෙරබුදුවරුන්ගේ කාලයේ පටන්ම පින් රැස්කරගෙන ආපු කුසල් සම්පාදනය කරගෙන ආපු ස්වායන්සසිරමට. එ මීට පෙර පහළ වෙච්ච සුමේද කියන සම්මාසම් බුදුරජාණන් වහන්සේගේ කාලයේ පෙන්නතුනි මේ ගිරිමානන්ද හාමුදුරුවෝ එක ගෘහපතියෙක් වෙලා ඉපදුනා ඒ කාලේ. මේ කියන්නේ සුමේද කියන බුදුරජාණන් වහන්සගේ කාලේ. එහෙම ගෘහපතියක් වෙළ වාසය කරන කාලේ තමන්ගි පවුලි සියල්ලූම මරණයට පත්වන පිෙනොත්. අන්න ඒ මරණයත් සමඟ වේදනාවෙන් ශෝකයෙන් පීඩාවිනිද්දී. සුමේද සම්මාසම් බුදුරජාණන් වහන්සේ එදා මේ ගෘහපතිතුමාළඟට වැඩම කරලා ඒ ශෝකය නැමැති උල ගලවල දාලා පින්වත්න මේ ගෘහපතිතුමාට ධර්ම දේශනා කළා ශෝකය දුරුුවීම පිණිස. එදා ඒන් ශෝකය දුරු කර ගත්තු මේ ගෘහපතිතුමා, ඒ සම්මාසම් බුදුරජාණන් වහන්සගේ මහත් වූ ප්‍රඥාව ගැන බොහෝම සතුටින් පින්නතුනේ ප්‍රසංසා කරමින් වන්දනා කරමින් නමස්කාර කරමින් ගාථ සජ්ඥායනා කළා. අන්න එහෙම කුසල් සම්පාදනය කරගෙන ඇවිල්ල තමයි ගිරිමා නන්ද නමින් පින්නතුනේ මේ ගෞතම සම්බුද්ධ ශාසනය පැවිදි වනේ. උන්වහන්සේක සමේක, ආබාධිකෝ හෝති දුක්කිිතෝ බාල්හ ගිලානෝ ආබාදයකට ලක්වුණා දුක්කිතෝ දුකට පත් වුණ බාල්හ ගිලානෝ කියල කියැන පිනති දැඩ්ඩිවම ගිලන්නුණා කෙන හුද්දටම ගිලන්නුණා. අන්නේ වෙලාවේ අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුව ආනන්ද හාමුදුරුවෝ කියැන බොහෝ දෙනාගේ දුකදැකපු බොහෝ දෙනාගේ දුකට පිහිට වෙච්ච ස්වාමන් වහන්සෙනමක්. ආනන්ද හාමුදුරු අර ගිරිමානන්ද හාමුදුරුවන්ගේ ගිලන්භාවේ දැනගෙන තතාගත බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා ඉල්ලි මක් කළ වැඳල ස්වාමීණී ගිරිමානන්ද ආශ්මතුන් වහන්සේ ඉතාම ගිලන්වයි වැඩෙයින්නේ අනුකම්පා කරලා ඔබ වහන්සේ, ගිරිමානන්ද හාමුදුරුවෝ ලඟට වඩිනවනං දහම් කරුණක් පහදනවනං ඉතාමුොහොද ස්වාමීනේ. එනිසා අනුකම්පා කරන සේක්වා කියල ගිරිමානන්ද හාමුදුරුව වෙනුවෙන් ආනන්ද හාමුදුරුවෝ පින්වත්නි භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළට පස්සේ තතාගත බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට වදාලා ආනන්දය මේ දස්ස සං්ඥාවන්. දස සං්ඥාවන් ඉගෙනගෙන ගිරිමානන්ද ස්වාමින් වහන්සේ ළඟ සජ්්‍යායනා කරන්න දේශනා කරන්ඩ මේ දස සඥ්ඥාවන් වෙනෙහි කරනකොට ගිරිමානන්ද හාමුදුරුවන්ගේ ඒ රෝගාබාදය සංසිදේ කියලා. පින්වත්නී ඒ සිහිකැඳවීමෙන් පස්සේ මුළුම නිින්ම දේශනාව පුරා පින්වත්නී විස්තර වෙන්නේ මේ කියන දස සඥ්ඥාවන් පිළිබඳවයි. පින්වත්න යම් සඥ්ඥාවක්මිනිහි කරන්න කියල කියනවා නං තථගතයන් වහන්සේ ඒ සෑමමිනෙහි කිරීමක්ම පවා කෙලෙස් ධර්ම ප්‍රාණය පිණිසයි පින්වත් බුදුරජාණන් වහන් ේදේශනා කරන්න ඒ නිසා බුදු හාමුදුරුව අපිට අවවාද කරලා නෑ කොතනකවත් පලක් නැති දෙයක් මිනෙහි කරන්නවත්.මිනෙහි කරන දේ පවා පල සහිතද නැද්ද. පල සහිතයි. ඒ පලය මේ සංසාරයේ ඒ ඒ තැන්වල ලැගගෙන ලැගගෙන යන්නත් නෙමෙයි. සම්බුද්ධ ශාසනයකදි ලැබිය යතු උත්තම පල සාධනය පිණස මයි පින්වත්නී උන්වහන්සේ මෙනෙහි කරන්න කියලා දේශනා කරන දේ පවා දේශනා කරන්නේ. අන්න එහෙම සං්ඥාවන් දහයක් පින්වත්නි මේ දේශනා විදිී තතාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා මනවදී සං්ඥාවන් දහය පළවෙනිියක අනිච්ච සං්ඥාව දෙවැනියක අනත්ත සං්ඥාව තුන්වෙනයක අසුබ්භ සංඥාව ඉළඟට හතරවෙනි සං්ඥාව, ආධීනව සඥාව. ඉළඟට පහන සඥාව විරාග සඥාව, නිරෝධ සංඥාව, සබ්භ ලෝකයේ අනභිරත සංඥාව, සබ්භ සංකාරේසු අනිච්ච සංඥාව සහ ආනාපාන සතිය මෙතැන් පටන් පින්වත්නි අනුපිළිවෙලින් ඔබට මේ වෙලාවී දේශනා කරන්නේ ඒ දස්ස සඥඥාවන් පිළිබඳවයි. වැඩමකොට වදාල ගම්මන් තලාව පුරාණ විහාරවාසී ඒවාගේ මයිලපිටිය අනද මහසෙන සුනේ ගරු අනුසාසක ශාෂ්ඨපති පණ්ඩිත අපේ කල්ලයානමිත්‍ර අලුද්ගම පඥ්ඥාසාර ස්වාමීන් වහන්සේගෙන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වත්න්නේ. දස සඥාවල පළවිිනි කාරණාව හැටියට බුදුරජණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට මතක් කළේ. කතමාචානන්ද අනිච්ච සඥා. ඉදානන්ද බික්කු අරஞඥ ගතෝවා රුක්කමූල ගතෝවා, සු්ඥාගාර ගතෝවා ඉතිපටි සංචික්කති. රූපං අනිච්චං වේදනා අනිච්චා, සං්ඥා අනිච්චා, සංකාර අනිච්චා, වි්ඥානා අනිච්ා විඤ්ඥානන් අනිච්චන්ති ඉති ීමේ සු පංච සුපාදානක්කන් දේසු අනික්්චානු පස්සේ විහෙරති. ලස්සන දහම් කරුණක් නැත්තං සඥාවක් බුදුරජාණන් වහන්සෙමේ උගන්නන්නේ. මෙතන කියනව පින්වත්න අර්ඥ ගතෝවා නැතං ආරන්නය කියල කියන්නේ දේශනාාව සඳහන් වෙනවා. ගමේ ඉදලා බඹ පන්සීයක් එහාට ගිහිල්ලා ශක්තිමත් පුරුෂේ ගල්කැටයක් විසි කරනවා. ඒ ගල්කැටිය විසි කලාට පස්සේ ඒ ගල්කටේ වැටෙන්නේ යම්තනකද එතන තමයි ආරන්නේ කියලා කියන්නේ. ගමේඉදලා බඹ පන්සීයක් එහාට ගිහිල්ලා ශක්තිමත්පුරු ගල්කටයක් විසි කරලා. වැටින්නේ යම්තනකද එතනාර්‍යයයි. අරන්නගතෝවා ෘක්කමූලගතෝවා සු්ඥාගාරගතෝවා හිස්තනකට හෝ ගිහිල්ල. ගේකට හෝ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඉති පටි සංචික්කත. මෙ මේ විදියටමිනිහිකළියුතුයි. කොමන විදියටද රූපං අනිච්චං මේ රූපය අනිත්‍යයි. වේදනා අනිච්චා මේ වේදනාව. අ අනිත්්‍යක පින්වත්ත මේ නිතර නිතර ඔ ඇත්හෝ දේශනාවල හලතියන දහම් කරුණු නැවත බුද්ධි අවධි කරලා විමසා බැලීමක් තමයි මේ වෙලාවෙමේ සිද්ධ කරන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ පංච උපාදා නස්කන්දය, රූප, වේදනා, සං්ඥා, සංකාර විඤ්ඥාන කියන. මේ පංචුඋපාදා නස්කන්දය යම්කිසි කෙනෙකුට බලන්න පුළුවන් කොහොමද. අනිත්‍යාදී වසයෙන් බලන්න පුළුවන්නන් මේ යතාස්වභාවය නුවනින් ඇත්තට වටහාගන්න පුළුවන්කම තියනවා. එතකොට රූපය කියන්නේ රුපපතීති රූපන්, කැඩිලා බිඳිලා වෙනසිලා යන නිසා තමයි මේකට රූපය කියලා කියන්නේ. මේ රපය. කවදාවත් අපි කිසිගෙනකොට අපි ටොෝන් විදර පවත්වන්න බැපින්වන්නේ. එතකොට මේ ඇතුලේ රත්තරං නෑ. මේක රිදිී නෑ, මේක නෙළුම්මල් නෑ. මේක මුතු නෑ, මේක මැණක් නෑ මේ රූපය ඇතුළෙ තියන මහ කුණගොඩක්. එතකොට අතීතෙත් මේ කය මේ රූපය මහ කුණගොඩක් දැනුත් මේ රූපේ මහ කුණගොඩක් අනාගතෙත් හැදනුත් හැදෙන්නේ. ඒත් පින්නතුි මහකුණ. එනිසා බුදුරජාන් වහන්ේ දේශනා කරනවා කුමකින්ද මේ රූපය කැඩෙන්නේ කුමකින්ද බි දෙන්නේ. සීතලෙන් උනුසුමෙන් එවාගේ සර්පයන් දෂ්ටකිරීමෙන් සොරසතුරංගෙන් ආදී වසයෙන් මේ රූපේ කැඩිලබිඳල විනාසවෙලා යන්න පුළුවන්කම තියෙනවා. එනිසා භාගතුන් වහන්සේ වදාලා කෙලෙස් තිබෙනතා කල් පින්වත්නී රූපය කෙරෙ මොකද වෙන්නේ. ඇලෙනවා. කෙලෙස්තීන තාක්කල් මේ රූපය කෙරහි හැලෙනවා. ඇලනොත් ගැටෙනවා. ගැටනොත් මුලාවට පත්වෙනවා. මෙන්න මේ තත්ත්යට තමයි කියන්නේ කුමක් කියලද උපාධානය කියලා. එනිසා භාගතුන් වහන්සේ වදාලා රූපස්කන්දය කෙරෙහි ඇලීම ගැටීම මුලාවීම කුමක් කියන්නද රූප, රෝප උපාදා නස්කන්දය කියලා. එනිසා බුදුරජාණන් වහන්සේ මෙහිති පින්නතුනි පැහැදලි කරනවා මේ පංච උපාදා නස්කන්දය. අයිතිවෙන්න පින්නතුනි චතුරාර්ය සත්‍යය මොන ගොටද. දුක්ක කියනකොටසට අයිති වෙන්නේ. එතකොට ඉස්කන්ද කියල කියන්නේ රාශියයක් එහමනැත්තං ගොඩක් කියන එක. අපි කියන්නේ ජලස්කන්දය ඒවාගේම ජලස්කන්දී ජල්ලක් කන්ද ඊට පස්සේ දුක්කක් කන්ද. නැත්තන් දුක්හඳ. ඒවගේ පින්වත්න දුක් ගොඩවල් තියනවකී යද්ද. අන්නේ පහ පිළි බඳව බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මෙහිදී පින්වත්න තවත් කියනවනං අර චුල්ල වේදල්ල සූත්‍රයේදේ. පින්නතුට මතක ඇති විසාක කියන උපාසකතුමා, දම්මදින්නා කියන, රහත් භික්ෂුුණියයගෙන් අහනවා සක්කාය දිට්ටි ඇතිවෙන්නේ කොහොමද කිය ලැව්වා. ධම්මදින්නා රහත් භික්‍ෂුණිය කියනවා. ධර්මය පිළිබඳව අවබෝධයක් නැති. එවාගේම නොහික්මුණු සත්පුරු සයන් නොදක්නා නුවන මදි කෙනා මේ පංචස්කන්දය මමය මගේ කියලා. ගන්න තාක් කල්ල හුට කවදාව සක්කාාධිට්ටිය දුරුවෙන්නේ දුරුවෙන්නේෑ.ඒන මෙසින් දේශනනා කර නො පින්න තුළික තැකද බුදුරජාන් වහන්සේ විසිවදෑරුම් සක්කාාධිට්ටියයක් පිළිබඳව. විසිවැදෑරුම් සක්කාදිිට්ටිය කියන්නේ කුමක්ද. ඔන්න පළවෙෙනිය එක රූපයනේ ඒ තමයි රූපය ආත්මය ලෙස බලනවා. දෙක ආත්මි රූපේ ලෙසින් ගන්නවා. තුොන රූපයහි ආත්මය ඇතයි බලනවා. එවාගේම ආත්මෙහි රූපය ඇතැයි බලනවා. ඒ රූපය ඒ විදිට බැලුවා ඉට පස්සේ වේදනාව හතරාකාරයටත් සඥ හතරාකාරයටත් සංකාර හතරාකාරයකටත් විඤ්ඥානය හතරාකාරත් මේකට තමයි කියන්නේ විසවැදෑරුම් සක්කාධදිිට්ටිය කියලා. ේදනාව බුදුරජාන් වහන්සේ හැඳින්නුවේ දීබබුලක් හැටියට. ඒකත් සුවවේදනා දුක්කවේදනා අදුක්ක මසුකවේදනා. දීබිබුලක ස්භාවේ තමයි පින්නතුනිි ඒ බබුල ටිකත් දුරක් ගිහිල්ලා විිදෙනවා තවබුලක් ගත්හහා මේක තව ටික දුරක් ගිහිල්ල විදල යනවා. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කළ ඒ දැන් අපි භාවනා කන්න කොට පින්නතුනි වේදනා උපදිනවනි. දැන් ටික වෙලාවක් වාඩි වෙලායිඉන්න කොට. මුල් වෙලාබ හොඳයි තියන සැපවදනක් ටිකවෙලාවක් යනකොට මතුවෙන්නේ දුක්කවේදනාව. එතකොට සැපවේදනාවක් බලාපොරොත්තුවෙන් ඉරියව්ව මාරු කරනවා. දැන් තියනෙ මොනවේදනාවත්ද. සැපවදනාවක්. එතකොට සැපවේදනවිදී දුක්කවේදනාව නැති වෙන්නේ දුකනිත්ත නිසා දනිත්ත නිසාද. අනිත්ත නිසායියේ. දුක්කවද සැපවේදනාව නැතිවෙන්නේ. සැපවේදනාව අනිත්්‍ය නිසයි. එනිසා කරන්ටෝන පින්වත් ඉරියවමාරු කළලාට බරදක් නෙවෙයි මේ කියන්නේ යම්කිසිකනෙක් භාමනා කන්නම කියලා. මුළු පැෑ පුරාම කලතිය නිරියවමාරු කරන එකක විතරක් නං ඒකෙන් වැඩක් නැ පින්නතුනි. ඒකින් වෙලාතියෙන්නේ වේදනා මොකද්ද කියලා අබෝධ කරගන්නක නෙවෙයි. පෑ පුරාම කලති වේදනාවත්කනනිකම් පොරබදිල්ලක් හිතරයි. අන්නේ වේදනාමොකද්ද කියලා. අවබෝධ කරගන්න පුළුව වන්නන් ඒක තමයිකයි වේදන. වේදනානු පස්සනාව කියලා. ඊට පසේ බුදුහාමුදුරු දේශනා කන සංඥා කියල කියන්නේ මිරිගුවක්නේ. ඒ බුදුහාමුදුරු දේශනා කන මේ ඇසට හමුවන රූපය ලස්සනයි හෝ අවලස්සනයි ඒත් කොටස් වසෙන් පෙදන රූප ස්ඥා සද්ධ සඥ අපි රූපොල ට්‍රැවටෙනවාව. නීට පස්සේ අපි සංඥ එකැන්නේ. සද්ධ සංඥාවට අපිට ටැවටෙනවා හැබැයි ඒ කිසිම රැවටීමක පින්නතුනේ හඳුනා ගැනීමක මතකතියා ගන්ටෝනේ. නිත්‍ය භාවයක් නෑ. එනිසා සංඥාවත් අනිත්‍යයි. ඊට පස්සේ සංකාර කියලකිවවේ උපමා කලේ බුදුරජාණන් වහන්සේ කෙසල් කඳකට. භාගතුන් වහන්සේ වදාලා මහනෙමි මිනිස්සුන්ගේ සිතිවිලි මතිමතාන්තර, දෘෂ්ටි, මතවාද, ආකල්ප මේ සියල්ලක්ම තුළ පන්න තුනි ගොඩ නැගන්නෙ මොනොවද. සංකාරය. සියල්ලක් තුල ගොටනගෙන්නේ සංකාරය. උන්හසසි මාාවටකත්තේ කෙසිල් කදක් දැන් කෙසෙල්කඳ පලවෙනි පතුර අයිංකරනවා. දෙවෙනි පතුරත් අයිංකරනවා. දෙවෙනි පතුරට වැඩිය තුංගනි පතුර සුදුපාටයි. දැම් පතුරු ගලව 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 මේ හොයන්නේ මොකක්ද. මේ කෙහෙල් ගහි අරටුඋතියනවද කියලා. දැන් අරටුවක් හම්බෙන්නේ. දැ කෙසිල් කඳ පට්ට ැහුවෙ කවුද. ඒ මනුස්සය මයි. කෙහෙල් ගහ පතුරු වැරි ඒ මනුස්සය නං කරගහන් ගන්නත් ඕෝනි. ඒ මනුස්්‍යයම තමයි. එනිසා සංස්කාර සංකාර එකතු කොලා නං ගෙනියන්නත් ඕන අපිම තමයි. අපේ සංස්කාර පින්නතු නිසංකාර කිසිම කෙනෙක් වෙන කවරුවත් කන ගහන්න. නෑ. එනිසා ඒ මනුස්ස්‍යයන කෙහෙල් ගහ පතුර ගැලෙවේ. නුස්සමරගන අන්ටත්වෝන. ඒ සම්බේ මති මතාන්තර ආකල්ප දුුෂ්ටි මතවාද කිසිවක්තුල පින්නතුනි ගතියුතු දෙයක් ඒ සියල්ලත් අනිත්්‍ය වෙනවා. ඊට පස්සේ අන්තිමට දේශනා කළේ විඤ්ඥානන් අනි්චන්ති විඤ්ඥානය කියල කියන්නේ සිත මේ සිත අනාධිමත්කාලයක් තිස්සේ අපි රැවැට්ටවා කියන බව පින්නතුන් දන්නවා. අපි මේතාක්කල් වැඩකලේ හින නමුත් බදුජාණන් වහන්සේ අපිට කියලා දුන්නන්නේ මහනෙනි කිසි වෙලාවක සිත ටෝන විදියට වැඩකරන්න දෙපා නොබලා ටෝන විදිරි නොබල සිත හදාගන්න. අන්නේ කටයුත්ත රහතන් වහන්සේලා බොහම ලස්සනට පින්ඩතුන සිද්ද කළලා. එඒවගේ මේවෙලා ගන්න පුළුවන් ලස්සන සූත්‍රයක් තියනව සංගුත්ත නිකායේ කන්ද සංයුත්තේ අනිච්ච සංඥා කියල සූත්‍රයක් තියෙනවා. දැ මගන ගන්නේ අනිත්්‍ය සංඥාාවනය. නි්ච සංඥාකන සෝත්‍රයේදී බුදුරජන් වහන්ස දේශනා කරනවා මහනෙන බොහෝකොට වඩල්ලද අනිත්‍ය සංඥාවතුළ කාමරාගේය ඉතා ඉක්මන්ටම දුරකරන්ට පුළුවන්කම තියෙනවා. උපමාව කැටියට බුදුරජාන් වහන්ස දේශනා කරනවා ශරත්කාලේ ගොවිියෙක් නගුලකින් මේ පොළො වෙතියන පැතිල්ලා තියන මුල් සියල්ලම පින්නතුනේ ගලවලා. ඒන් කරන්නේ අහක් කරන්නේ සිදිිින්න්න සිඳල ිදලදාන්න යම්බිදිකටද බහුල වසයෙන් වඩන ලද අනිච්ච සඥාව තුළ කුමක්ද දුරු වෙන්නේ. කාමරාගේ දුරු වෙනම කිව්වා. තවත්මාවක් බුදු හාමුදුරු දේශනා කරනවේ සූත්‍රේදම තනකපන මනුස්සේ. ඒ තනකපන මනුස්සය ඒ තනටික කපලා යම්කිසි පැත්තකින් අල්ලගෙන එහාට මෙහාට ගසා හරින්නේ යම් සේද දුජාන් හන්ස වදාලා අනිච්ච සඥාව දුරකරපපු නාටත් කාමරාගේ තායික්මනින් දුරුගරන්න පුළුවන්කම තියෙනවා. බඩපු කෙනාට. ඒවගේම කියනවා ඊළඟ්මාවෙන් කියනවා කූටාගාරියක සියලුම පරාල එකතුන තැක් තියනව පින්නතුනි. අපේකට කියන්නේ කැනි මඩල කියලා. අපේකට කියන්නේ කැනි මඩල කියලා. අන්නේ කැනි මඩල සම්බන්ධ වෙනවා. ඒවගේ තමයි ඒැිමඩ ලඟට සියලුම පරාල නැමිල තියන්නේ නැක්ත එකතු වෙලා තියෙන්නේ යම් සේද. බුදුහාම් දුරු දේශනා කරනවා. අනිච්ච සංඥාව වඩන කෙනට බහුලවස්සයෙන් දියුණු කරන කනට මහණනි කාමරාගේය ඉතා යික්මනින් දුරු කරන්ට පුළුවන්කම තියෙනවා. ඒවිත රක්නෙවෙයි මල් සුවඳ වර්ගාතර කලු අගිල් මල් නැතන් සුවඳ. අග්‍රවන්නේ යම් සේද. ඒවගේ අනිච්ච සංඥාවබ හෑමතියක් මුදුරු කරන්න අග්‍රයිකිව්වා. තිෙනිසා පින්වත්නී. බුදුරජණන් වහන්සේ දස ස්ඥාාවල පළවෙනි කාරණාව හැටියට දේශනා කළේ අනිච්ච සංඥාවයි. පින්වත්න දස සං්ඥාවන්හි මෙනෙහෙ කළ යුතුයි කියලා දේශනා කළ දෙවැනි සං්ඥාව අනත්ත සං්ඥාවයි. කුමක් දෙ මේ අනත්ත සංඥාව කියල දේශනාවේ විස්තර කරනවා, ඉදානන්ද බික්කු අරං්ඥ ගතූවා රුක්කමූල ගතූවා, සු්ඥාගාර ගතූවා ඉතිපටි සංචික්කති. යම් භික්‍ෂුවක් අරන්නේකට හෝ වෘක්ෂ මූලයකට හෝ ශූන්‍යාගාරයකටගේ හෝ මෙහෙමමිනිහි කරනවා. කොහොමද චක්කුන් අනත්තා රූපන් අනත්තා. ඇසත් යි රූපයත් අනත්මයි. කන ඇසත් අනත්තයි රූපයත් අනත්තයි. ඊළඟට සෝතන් අනත්තා සද්දා අනත්තා කනත් අනාත්මයි කනටහෙන ශබ්දයත් අනාත්මයි. ඊළඟට නාසය නාසේති කියනකොට ඊළඟට නාසයෙන් විඳින ගඳ සුවද දෙකම අනාත්මයි. ඊළඟට පිනත්නී දිව දිවත් දිවෙන් විඳීන රසයත් මේ දෙකම අනත්මයි. ඊළඟට පිනත්නී කය කයංවිදන ස්පර්ශයත් මේ දෙකම අනාත්මයි. ඊළඟට මන ඊළඟට ඒ මන කියන ඉන්ද්‍රියෙන් අරමුණු කරගන්නා වූ ධර්ම. මේමට කියනව පින්වත්න ඇස කනනාසාධී අභ්‍යන්තර ආයතන හයයි, රූප ශබ්ද ගන්දරසස් පර්ෂාධී බාහිර ආයතන හයයි. එතකොට, ඉති ඉමේසු චසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු අනත්තානු පස්සී විහරති මේ අධ්‍යාත්මිකබූධ බාහිරබෝධ ආයතනයන් හි අනාත්මතාවේ දකිමින් වසේ කරනු. පින්වත්න සංයුත්ත නිහායි සූත්‍ර දේශනාවක්තියනවා පින්වත් වී නෝපමකින සූත්‍රයක් දවසත් එක රජකෙනුකුට අහන්න ලැබෙනවා පෙන්වොතුන හරීම ලස්සන වීනානාදයක්. දැන් මේ රජ්ජුරු සෑහෙන වෙලාවක් මේ වීනානාදය අහගෙන ඉඳලා ඉඳලා රාජපුරුෂයකුට කතා කරලා කියනව පුරුෂය මට මොන ලෝකෙන් හරිකමක් නෑ ඔන්නඔේ සද්‍යෝන කියලා. දැන් මේක රාජනියෝගයක් රාජපුරුෂයට බෑ කියන්න පුළුවන්ද. බැෑ කියන්න බෑ. මොකක් දඕන කියන රජර ඕන කියන්නේ මේ නාදය. දැ රජපුරුෂයා හොඳයි කියලා ගිහිල්ල ගෙනවුත් ගන්නමකක්ද. ගිහිල්ල ග නාදය එනෙවයි. ගන්න වීනාව. නමුත් රජජුරුවන්ට වීනවිං වැක්ද. රජරුවට වීනාවෙන් වැඩක් නෑ. රජජුරුවන්ට ඕන කරන්නේ නාදේ. වීනාව ගෙනල්ල රාජපුරුෂයාව දුන්නම කියනවා මට මේකින් වැඩන්න මටෝන අරනාදය. මහරජ්ජුරුවන් වහංස ඒ නාදේ කියන්නේ තියෙන දෙයක් නෙවෙේ කියනවා. මේ නාදේ කියන්නේ ඇත්තරම තියෙන දෙයක් නෙවෙයි. මේ වීනාවම තියනවා උපවීාව මේ වීනාවේ තියනවත් හත් ඒ සියල්ල තිබුණට මදී. මනාකොට මේ වීනාව සුසර කරන්න පුළුවන් ශාස්ත්‍රයේ දන්න කෙනෙක් වූනකට. අන්න ඔහුගේ ව්‍යායාමෙන් මේ වීනාව මනාකොට සුසර වෙනකොට එතකොට තමයි මේ හඬ නැගෙන්නේ නමුත් මේ හඬ කියන එක තියන එකක් නෙවෙේ. දැන් රජ්ජුරූ ඇත්තටම මේ හොයෝ්හොය විහෙසුනේ පින් නොතුනේ තියන එකකටද. තියන එකට නෙවෙේ. රජරුවන්ට හොඳටම කලකිරුණා. එහෙනම් මේ ලෝකයේ යම්තාක් මේ මිහිරි නාදයක් තියනවඩන් ඒ ඔක්කුමත් මේ වගේන කියලා වීනාාවල්ල ලපින්න්නවතුන කෑලි කෑලිවලට කෑලි කෑලිවලට පල දෙැම පිනොත්න්නේ. අන්න ඒවගේ තමයි ඇහැට පේන රූපවේවා කණට ඇහෙන සද්ධවේවා පින්වත්න මේවා ඇත්තටම ලෝකයේ තියන දේවල් නෙවේ පින්වොත්න. කියන දේවල් නෙවේ. ඇහැට පිච්ච රූපයක්. යම් වෙලාවක ලස්සනයි කියලා පින්නත්නී සං්ඥා මහත්‍රයක් එපදුන නම් අතකතියාගන්න. එතන ඉඳල පින්වත්නයේ ලස්සනයි කිය හඳුනාගත්තු රූපය වෙනස් වෙන ධර්මතාව වෙනස්වන ධර්මතාාවෙන් යුක්තව යුක්ත දෙයක්. එහෙනම් යම් වෙලාවක ලස්සනයි කිව්වද එතන ඉඳල වෙන්නේ ලස්සනදේම විපරීත වෙනේක යම් කිසි කෙනෙකුට ලස්සනයි කියලා කිව්වද පින් වතුන එතන දරවෙන්නේ ලස්සන කෙනා තව ලස්සන වෙනකද. නෑ විපරීත වෙන එක පින්වත්න්නේ. එතකුට අන්නේ එක නිසා හොඳට මතක තියාගන්න සම්මාසම් බුදුරජාණන් වහන්සේ පින්නනවා පින්වත්න මේ ආධ්‍යාත්මික ආයතන හ බාහිර ආයතන හයිත් පින්වත්න්නේ අනාත්ම සඥාව වඩන්න කියලා. එහෙම අනාත්්‍යසම සංඥාව වැඩුවත් ත්න සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායි සත්තක නිපාතයේ විත්තත සත්ත ස්ඥා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක්කේ අනත්ත සං්ඥා භික්කවේ භාවිතා බහුලේ කතා, මහත්පලා හෝති මහා නිසංසා. අමතෝගදා අමත පරිියෝසාන. මේ අනාත්ම සං්ඥාව යමෙක් බහුලකොට වඩනවනං මහත්ඵලයි, මහානිසංසදායකයි නිවල කරා යන දිය පහරට බැස්ස වෙනවා නිවලටට යනවා. දොක්කේ අනත්ත සං්ඥා පරිචිතයන භික්කවේ බික්කුුණෝ චේතසං බහුලං විහරතු. යමෙක් මහනිනිි මේ අනත්ත සංඥාවෙන් සිත පුරුදු කරනවනං. මෙකට සිත පුරුදු කරන්න ඕන පෙන්වත්න්නේ. ඊළඟටි කියනවා චේතසූ බහුලං විහරතු. මේ අනාත්ම සංඥාවෙන්ම බොහෝකොට කාලේ ගිවන වනං. එකැ අපි නිවනට සාදුකාර දෙන්නේ ඇතු ලාන්තෙන් උපන් වුවමනාවකින් නං. අපේ ජීවිතයේ වැඩිකාලයේ පින්වත් වැයිවෙන්ඩුවන ඒ නිවන සාක්ෂාත් කිරීම පිණිසද නැද්ද සාක්ෂාත් කිරීම පිණිසයි. එදකොට පින්වත්න නිවනට සාධකාරදුන්නට බොහෝවෙලාවක් අපි ජීවිතයේ නඩත්තු කරන්නේ සතරපාය පුරුවණ පැත්තරන. ඒ සිද්ධ වෙනවාද. ඒක සිද්ධ වෙන්නේ. ඒකයිකිව්ේ මේ භාවනාවන් මේ වඩන දස සංඥාවන් පින්වත්න බහුල වසයෙන් වඩන්න ඕන ීවිතේ බොහෝවෙලාව එයින්ම ගතවෙන්න ඕන ප්‍රමාධයක් නිසා. ඒකයන්නේ සිහිනුවන පවත්වා ගන්න බැරිවෙච්ච මහොතක ඒ සංඥාවන් හිත ගිලිහිුුණොත් මිසක අනෙක් වෙලාවක දෙනම් මේ සංඥාවන් හිතෙන් ගිලිහෙන්ට දෙන්න හොද දෙන්න හොද නෑ. එහෙම බොහෝකොට හිත පුරුදු කොත්. ඉමස්මංච සවිඤ්ඥානකයේ කායේ මේ ස්ඥානක විඤ්ඥානයේ සහිත කයිත් බහිද්දාච සබ්බ නිමිත්තේසු. බාහිර සියලු නිමිතිවලත් අහිංකාර මමිංකාර මානාපගතන්. මම මගේ කියන පින්වත්න මානයෙන් අපේසිත ගැලවෙනෝ කියනවා. මම කියලා මගේ කියලා ගන්න. මේ මානයෙන් පින්වත්නි අපේ හිත නිදහස් වෙනවා දුරුවෙනවා, මේ සියලු දේවල් හි උපේක්ෂාව හෝ පිළිකුල මනාකුට සිතේ පිහිටනවා කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා පින්වත්න එසේ වඩන්න තියෙන දෙනි සඥාව ගිරි මානන්ද සූත්‍රයේ සඳහංකළේ අනත්ත සංඥාව. ඊළඟට පින්වත්න්නේ බුදුරජාණන් වහන්සේ දස සං්ඥාවල තුංගනි සංඥාව හැටියට දේශනා කරන්නේ කතමාචානන්ද අසුභ සංඥා ආනන්ද අසුභ සඥාව කියන්න කුමක්ද. ඉදානන්ද බික්කු ඉමමේව කායං උද්ධන් පාද තලා අදෝකයේ සමත්තකා තටපරියන්තන් පූරං නානප්ප කාරස් ස අසුචිනෝ පච්ච වෙක්කතේ අත්ති මස්මෙන් කායේකේසා යනාදී වසයෙන් දෙතිස් කුණප කොට්ටාස්ස පිළිබඳවයි අසුභ සංඥාවවිතිී බදුරජාණන් වහන්සේ පැදිලි කරන්නේ. එතකොට දේශනා කරනවා මේ පාතලෙන් උඩ කෙස්මතුවෙන් යට අසුචියෙන් පිරුණු මේ සෑම දේකම පින්න තුනැති එන්නේ අසුභයයේ. එවිතරක් නෙවෙයි බුදුහාමුදුරු වදාලා අවස්ථාවකදී හරියට මේ කය ඇවිදින අතුචි කදක් වගේ කිව්වා. අසුචි කලයක් වගේ කිව්වා. මේ ලෝකෙ අපි අම්මයි කුස්සේ ඉන්නකොට අම්මගේ කුණු මල මූත්‍ර මේ හැම දෙයක් ප පින්න තුනි අපේ ඇගේ ගෑවෙනවා. බැසිකිි ිවල්ලක පනුවෙක් ඉන්නේ යම්බදියකටද අපි මෞවකුසේ හිටියත් පන්නනතුනේ දිටයි. මේ මේ නිතර නිතර මෙිනිහි කරනකොට නැතන් කල්පනා කරනකොට හඳුනාගන්න කොට පෙන්න්නතුනි මේ ජීවිතේ යථාස්වභාවය නුවනින් දකින්න පුළුවන්ගම තියෙනවා. එසා බුදුරජාන් වහන්සේ මෙහෙම දෙයක් දේශනා කළේ අපිට මේ ජීවිතේ යතාස්වභාාවිය කියනක නොුවනින් දකින්නටයි පින්වත්න්නේ. බුද්ධ කාලි හිටියා රාජ දත්ත කියල සාමීන් වහන්සේ නමක්. උන්වහසේ දවසක් සුසාන භූමීට ගියා භාවනා කරන්න. ලස්සන කාන්තාවක මලසරුටක් ඉදිරිපිට ඉඳගැෙන රජදත්ත හාමුදුරු භාවනා කළා. උන්වන්සේ අන්තිමට කියනවා බතක් පිසෙන්න කලින් මං එක්මන්ටතනින් අහක් වුණනා කිව්වා අයින් ගුණනා කිව්වා මොකදද මේ කියන්නේ. බතක් පිසෙන්න්න කලින් ඉක්මට තනින් ඒවත් වනා කිව්වා. ඒක කියන්නේ පෙන්වත්න මේ කාන්තාවගෙනත්තම් මේ මලසිරුරේ. බට ඉදිමිලා දෙකට පැලෙන්න කලින් මං එක්මට්ට ධර්මය අවබෞද්ධ කරගත්තා. ඒක කියන්නේ බට ඉදිමිලා දෙකට පැලෙනකං මට ඉන්නෝනුනේ නෑ ඊට කලින් මට ධර්මය අවබෝධනා කිව්වා. අපි කවුරුදන්නවනේ. මේ සරීරය සුසානගත කලාට පස්සේ මිනිී පෙට්ටි ගණන් තියෙන්නේෙ පෙට්ටියත් පැල්න තරමට මේ සරීරී ඉදි වෙනවා. එහෙමැනැතුව නිකං ගිහින් දැම්මොත්. යම් දවසක ඉදිමිලා ඉදිමිලා මේක පැලිලා සැරවටික උඩට විසි වෙනවා. විසි වනාම ඒ සරවටික වැටෙන්නෙත් එ මලසිරට උඩටමයි. ඉන් පස්සෙ හොයන්න බෑ. මේ ස්ටියක මලසිරුරද්ද පුරුෂේග මල සිරුද්ද කියල හොයන්න බෑ. එබඳ සරීරයක් මෙතියෙන්නේ පින්මත්. එබඳ කයක් මේ තියෙන්නේ. එහෙමත් වනාට පස්සේ ගීන් දැම්මහම සත්තුත් උන්ටෝනටික විතර ඉ පින්නතු නිකන්නේ. කපුට මල සිරුටක් ඉස්සල්නම් වැවිිල්ල මහන්න ඇස්ිකුද උවැස්තක ගුල්ලගෙන කනවා. මේ ඇසදකේ තියනව ියුෂක්. ෂ් ක අපපට රාගෙන බොනවා. ඒ වැඩේ කරගත්ත වූ ගියා. බල්ලු සිවල්ලු ආදී සත්තු හරියාසයි බඩවල් කන්නේෑ. උම් බඩවල්ටික ඇදගෙන කනවා. තවස්සත්තු එකම සුසානභූමියේ මීටර දෙසීයක් තුන් සයක් එහාට මස්කෑල් ඇදගෙන යනවා. තනයෙන් කන්නේ. නිසම් මතකතියාගන්න බොහෝ සතුන්ට පුදුව වූ. සරීරයක් පින්නතුන් මේ පිට තියෙන්නේ. එනිසා මේ කැතුලේ බොහෝ පනුවජීවත් වෙනවා උන් නිදන්නෙත් මේ කැතුලේ උන් කන්න බොන්නෙත් මේ කැතුලේ උන් වැසිගලි කැසි කල කරගන්න කරන්නෙත් මේ කැතුලේ උන්ගේ හොස්පිටල එකත් මේ කැතුලේ ඔ කෝම කරන්නි පින්නතුනිි මේේ සරීරය ඇතුළේ එබදු කයක් මේ තියෙන්නේ බදුදහාමුදුර දේශනා කළේ මෙම ගැන හිතන්ටෝන කල්පනා කරන්ටෝන එතකොට මෙ ජීවිතේ ලස්සන සංඥාවක් කැටියට පෙන්නතුනි. අසුභ සංඥාව දියුණු කරන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි. භාගතුුණන් වහන්සේ වදාළ මේ කුණපකොට තිස් දෙක. වැත්තන්ට මතකද පටවි, ආපෝ තේජෝවායෝ. සතරමා ධාතුූන් ගෙනුයි මේ රූපය. ඇද කියල බදු හමුදුුව පි දේශ කලාා. එතකොට පින්නතුන් දැන් දන්නවා දෙතිස් කුණපවලින් පටවිධාතුවට කොටස් කියීයක් අයිති වෙනවද. විස්සයි. ඒ තමයි කේසා ලෝමා නකා දන්තා මෙතැන් සිට කරීසං කියන තැන දක්වා තියෙනෙ පට තදගතියට අයිති. ට විසක් තියවා. ඉට පස්සේ ආපෝධාතුවටයිතයේ කොටස් දොලහක් එ මොනවද පිත්තන් සෙම්හන් පුබ්හෝ, ලෝහිතන්, සේදෝ, මේදෝ, අස්සු වසා, කේලෝ සිංගානිිකා ලසිකා මුත්තන් මත්තකේ මත්ත ලුම්ගන්තේටතියන ක. කෝම පින්වත්න බැගිරන්න දේවල්. ඊට පස්සේ තේජෝධාතුවටයිතය කොටස් හතරක් ඒ තමයි සිංගලෙන් කියනවනම් දිරීම දැවීම තැවීම සහ පැසවීම. මේ අපි කන බොන සෑ මහාරයක්ම දිරවන්නේ දවන්න පැසවන්න තවන්නේ මොනධාතුවේ බලපෑමෙන්ද. ඒේ ෝධාතුයි බලපෑමින්. පින්වත්න පිනතුන්ට මතක ඇති ලස්සන උපමාාවක් තියනවා ප්‍රච්ච ත්‍ර්‍යච්ච බටයකට එක පැත්තකින් වතුරදානවා. ඒදාපු වතුරටිකම එහා පැත්තෙන් භාජනයක් කැල්ලුවොත් ඒටිකමෙයිද ඒ ප්‍රමාණමෙයිද නෑ එනම් කොමකින්ද ඒ අඩු කළේ තේදාතුවයි බලප එනිසා අපි කනබොන මේ සෑම දේකම් පින්නතුනි අශ්‍ය ටික විතරක් මේ සරියරයට උරාගෙන අනවශ්‍ය ටික කුන්ඩුඩු වසෙන් එළ ට දානවා. නව දොරකින් අසුචි වැගරෙන සරීරයක් දරංගෙන් අපිට පින්වත්න්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ අන්න්නේඒකයි අසුබේමිනහි කරන්නට කියලා. ඉට පස්සේ අන්තිමකාරණාව තමයි වායෝධාතුව. වායෝධාතුව ටය කොටස්. පිනතුට මතකයි උද්දංගමාවාතා අදෝගමාවාතා, කුච්චිසයාවාතා, කොට්ඨස්සේවාතා එවාගේ අංග මංගානුසාරීවාතය අස්වාස පස්වාසවාතය. එතකොට මේ තේරුම් ගන්ටඕනේ පටවිධාතුවට කොටස් විස්සයි, ආපෝධාතුුවට කොටස් දොළහයි තේජෝධාතුවය කොටස් හතරයි, වායධාතුවය කොටස් හයයි. මේකෙන් තමයි ේරු පේහැතුනේ. පින්වත්න බුද්ධ කාලෙ හිටියා කුල්ල කියල සාමීණන් වහන්ස කෙනෙක්. උන්වහන්සේට පුදුම රාගයක් තිබුණේ. දවසක් බුදු හාමුදුරුව කුල්ල හාම්දුරු උහන්සගේ නම කුල්ල. ඒ කුල්ල හාමුදුරු යමනව සුසාන භූමියයට. එදා ගේනව පින්වත්න ලස්සන කාන්තාවගේ මලසිරුටක් සුසාන භෝමියයට. ඒ මල්ලසිරට ළඟ ඉදගෙන. තුතර බා කරවා. පින්ත්නි බලංගන්න මළකුණ ්‍රරාගේපතුනා. බලගන්න මළකුණන ්‍රාගේපතුනා අයනොව පන්සලට ඒල බුදු හාම්තුරන් කියන කොල් හාමුදුරුව බදු හාමුතුර මට භා කරන්න ැකවා. බුදු හාමුතුර දෙෙවිනි දස තුල් හාමුතුර යමනවසසාන ූ මියයට ඒ මලසුරට දිහාම් බලංගඉන්න කියලා දෙවිනි දවස බලංගඉන්න මලකුණන රාගීතුුණ. තොංගනි දස හෙමයි හතරබනි පස් වන දවස වෙනන කොට තමයි. මුලින්ි අපිකිව්වගේ ඒ කාන්තාවගේ බට නත සරීරයේ ඉදිමිලා පැලිලා ඇතුලින්න පණුව කෝම එලියටනකොට තමයි ගුල්ල හා දුරුවන්ට රාගේ නැතිවුනා කියලා කියන්නේ. පින්න්නත්තකොට හිතාගන්න පුළුවන්ද රාගේ බලවත්තරම කොච්චරද කියලා. එතකොට රාගේ වැටිට හොඳම භාවනාව. හොඳම සංඥාව තමයි මොන සංඥාවද? ඒ අසුභ සඥාව හොඳින් දිවුණු කර ගත්තා කියල කැන්නේෙ වැඩවා කියලා කියන්නේ ඒ පුද්ජලයා මේ සරී රේටවත් කිසිදු ආසාාවක් ආසාවක් නෑ. තමන්ගෙවත් අනුංගෙවත් ඒ කිසිකට පින්වතු ආසාවක්. ඔඇත්තන්ට මතකද බුද්ධකාලෙ හිටිය සුභා කියල තිරෙනිය. ලස්සන කාන්තාවක් නෑ. ඇයටත් වඩා ලස්සන ඇගේ ඇස් දෙක. ස්ට්‍රී දූර්තය. දවසක් සුභාතරණයට ඇවිල්ල කියනවා. ඇස් දෙක බොහොම ලස්සනය කියල වරණා කළා. ඇස් දෙකම් බරනාා කරන්නකොට සුභාතරණිය කියනවා මනුස්සයෝ. මේ ඇස් දෙක මොනතරං වරණා කළත්. මට රාගයක් උපදින්නේ උපදින්න න්නේෑ නෑ. ඇස් දෙක නඕනේ මතක තියාගන්න මනුස්සයෝ මේ ඇස් දෙක හරියට ගස් බෙනයකකිතින ලාටුවක් වගේ කිව්වා. ගස්ර ලාට ඕනනි ලවක් ගලවන්න පුළුවන්න. ඒ වගේ සුභාතරණිය කියනවා මෙස්තකත් ගස්සෙනක ලාටුවක් වගේ ගලවල දෙන්න කිවවා ඇදකන යඕනනි දුන්න ගලවලම. පිනතුට තේරෙනවදතකොට. ඒ හොඳ සංඥාවක් නැත්තන් අරමුණක් හිතබේ දිියුණු කලාම පින්නතුනඒ සුභාතරණයට මේ ඇස් දෙකටවත් කිසිම ආසාාවක් නෑහැ. ඒන ධර්මයත් එක්ක යන ගමනක විමුක්තිසුවේ සලසාගත්තට පස්සේ පොයත්තන්ට තේරෙනවද මොනතරක් සුවයක්. ධර්මය තුළ පින්වත්න භුක්තිවිදින පුළුවන්ද කියලා. ඒවිතනක් නෙවෙයිට භාගතුන් වහන්සේ වදාලා දෙපැත්තෙන් කට ගැටගහපු. මල්ලක් තියෙනවා. මේ මල්ල මේ දෙපැත්තෙන් කටගහ මේ මල්ලේ ්‍යන්නේ එකකව පුරෝල තියෙන්නේ. මනුස්සෙක් මේක පැත්තක කටක් ලිහනවා. ලිවට පස්සේ මේක මෑ ඇට මුංට ඔල්ලුවට මෙ අදී වසයෙන් නොෙක් දා්‍ය වර්ග එකින් එක එකින් එක මේ මනුස්සය කරන්න මොකක්ද වෙන් කරනවා. අන්නේ වගේ බුදුරජාන් වහන්සේ දේශනා කළා නොවනැති කෙනා මේ සරීරයේ දෙස බලන්න අන්න අඩේ විදියට කිව්වා. එනිසා භාගතුන් වහන්සේ වදාල මහණෙන සුසාන භූමියයට ගිහිල්ල බලන්න තේරුම් ගන්න පුළුවන්. ඉලතිබුණ කම්බුල් දෙක දැන්ගේමලසිර මසිරුේ නෑ. ලස්සනට පාටකරපුු තොල් පෙති ඒ මලසිරුරේ නෑ හරියට ඇස් දෙක වලවල් වලවල් දෙකක් වගේ. ඒ කිසිවක්ගේ මලසිරුරේ න එතකොට තේරෙන වද පින්නුත්තු එබඳ කයක් තුොල කවදාවත් සුභසයෙන් ගන්න බුදුරජාන් වහන්සේ අපිටිගන්නනුවේ එනිසා භාගතුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට මේ ගිරිමානන්ද සූත්‍රයේ දේශනා කරන්ටේ දොනු තුංවනි සං්ඥාව තමයි අසුභ සඥාව. පින්වත් මෙනෙහි කරන්න කිව්ව හතරවෙනි සඥාව පින්වත්න ආදීනව සං්ඥාවයි. ඉදානන්ද බික්කු, අර්ඥගතූවා රුක්කමූල ගතූවා සුන්ඥාගාර ගතූවා හිතිපටි සංචික්කති. ආනන්දය යම් භික්‍ෂුවක් අර්‍ය ගතව වේවා ෘක්ෂමූලිකව වේවා, සුන්්‍යාගාරගතව වේවා මෙසේ මිනෙහික් කරනවා. කොහොමද බහුදුක්කෝකෝ අයං කායෝ බහු ආදීන වෝ. ඉති ඉමස්මින් කායි විවිධ ආබාධ උපජහන්තිී. බහුදුක්කෝකෝ අයංකායු අයංකායු මේ කය බහුදුක්ෝ, බොහෝදුක් උපදවන බොහෝ දුක්වලට ස්වභාවවෙච්ච තැන පින්නොත්න. මේ කය බොහෝදුක් උපදවන, බහු ආදීනවෝ බොහෝ ආදීනව තියෙන ස්ථානයක්. ඉති ඉමස්මින් කායි විවිධා ආබාධ උපජ්ජන්ති මේ කයේ මේ ආකාර නොයෙක් ආභාද උපදිනවා. මොනවද චක්කුරෝගොහෝ, සෝතරෝගෝ, ගානරෝගෝ, ජෙවහාරෝගෝ, කායරෝගෝ සීසරෝගු ආදී විදිහට පින්වත්නිි දේශනාවී විස්තර කරනවා මේ කයි හැදෙන ලෙඩ මේ කයේ උපදින දුක් මේ කයේ තියෙන ආදීනව. පින්වත්න යත සඳහන් කලා මේ කයි යතා ස්වභාවේ. පින්වත්න පාදතලින් උඩ කෙස්රුධින් පහළ සම වටකරගත්තු මේ ශරීරය, නානප්‍රකාර අසුචිවලින්ම පිරිලා කියලා. අන්න එබඳ වූ සරීරයේ ඉදිකට්ටක තුඩකින් පෙන්න්නතුනේ තැනක් සලකුණු කරලා මෙන්න මෙතන ලෙඩක් හැදින්න නෑ කියලා කියන්න තනක් තිය නොද. මෙිච්චර වූ සරීරයක ඉදිකටුවකින් පෙන්වත්නී ඉදිකටු තුඩකින් තැනක් පෙන්න්නලා මෙතන ලෙඩක් හැදිනෑ කියල කියන්න තන එහෙම එකකක් නෑ පෙන්වත්ති. මොනතරන් ඇලෙලා මොනතරං උද්ධාම වෙලා පින්වත්ති මේ කයපි පරිහරණය කළත් මතකති යාගන්න මේ කය ලැබුණ කරුමෙටි කියලා. සසර කරමීන් හටගත්තුවවි කටිම එක. කර්මයන් සකස්වෙච්ච මේ කය පින්වත් නඩත්තු කරන එක තමයි පිවත්න ඊළඟ කරුමේ. නිමාවක් තියෙනෝවද මේ කය නඩත්තු කරන එකේ. නෑ පිවත්න. ඔබට වයස අවුරුදු කියද. තවමත් පින්වත්නි මේ කය නඩත්තු කර අවසානයක් අවසානයක් නෑ පින්වත්න ඒ තර බොහෝ දුක්ක උපදවන එකක් මේ ශරීරය බොහෝ ආදීනව තියන එකක් මේ ශරීරය දේශනාවේ කියන්නේ එකයි බහු දුක්කහෝකෝ අයංකායු බහු ආදීනවූ බොහෝ ආධීනව උපද්ධ වනයක් ඇසෙත් රෝග ඇසෙත් ලෙඩ තියෙනවා කනෙත් ලෙඩ තියෙනවා නාසේත් ලිඩ ඊළඟට පින්නත්ති දිවත් ලිඩ කයිෙත් ලිඩ ඔළුවෙත් ලිඩ ඒ ලෙඩාතරත් පින්නත්ති ලෙඩ නැති තැනක් නෑ ඒ ලෙඩාතරත් පන්න අත්ති නානප්‍රකාර ලෙඩ තියනවා පවත් මේ ඉර්තූන් හි වෙනස්කම වැඩි වුනත් පින්වති වෙනස් වුනත් මේ කයට ලෙඩි හෙදෙනවා. සීතල වැඩි වෙනකොට සීතල නිසා මේ කයි ලෙඩිවිෙනවා. මේ කියන්නේ ඔබ මම හරී ඇල්මෙන් පරිහරණය කරන හරී ඇල්මෙන් පින්වත්ති නඩත්තු කරන මහා සම්පත්තියක් කියලා හිතාගෙන ඉන්න කයිගෙන. මොන තරං සර්වාබරණින් සැලසුවත් පිවත්න අඒ අතා ස්වභාවය ඒකද නැ්ද කය අතා ස්වභාවේ ඕකයි. පින්වත්නී සීතල වැඩි වෙන කාලෙට සීතල හින්දත් මේ කයි ලිඩි වෙනවා. ඒ කාලෙයට අපිට මහන්සි වෙන්ඩ වෙනවා ඒ සීතල සමනය කරගඩ. ඒ සීතල ක්‍රමක්‍රමයෙන් පහවෙලා ගිහිල්ල පින්වත්ී තාම ූෂ්ණ කාලයක් එනකොට පින්න්නොතුනේ මේ කය හරීයට සූපත්වෙන නොද නෑ පින්වත්ී ඒ වැඩිවෙන ඌෂ්ණයේ නිසා පින්නතුනේ ඊළඟට ලෙඩවෙෙන්ඩ පටන්ගන්නවා. එදාට අපිට සිද්ධ වෙනවා ඒ ඌෂ්ණ සමනය කරගන්න. නැත්තන් දුකයි නැත්තම් වේදන අවයි. ඊළඟට පිවත්ති ආපහු කාලයක් එෙනවා පින්නවත්ව හොඳටම වහිනවා. වහින කාලෙට පිවතුනේ වැස්ස නිසා පින්නතුන මේ කායආපහු ලෙඩ වෙනවා. බලන්නක නොයෙක් නොයෙක් කරුණවලින් ලෙඩ වෙනවා. ඊළගට පින්වත්න කර්ම වේපාක වසයෙන් හැදෙන ලෙඩ තියෙනවා. ඒ විතරකුත්නෙවෙයි. පින්වත්න මේ කයේ අපේ විසම පැවතුම් හිටගෙන හිටිය වැඩියවනොත් ඒත් ලෙඩ. ඇවිදින්න කියලා කියනවා ලෙඩා අඩුවෙඩ. ඇවිදල වැඩිවනාමත් ඇවිදල වැඩි වෙනවත් ලඩ. මෙච්චර ලෙඩවුනේ මං ඉඳගෙනමන හිටිය කියලා සමහරු කියනවා. රාජකාරි කරන කාල ඉඳගෙනම හිති. ඉදගෙන හිටපුුවයි ඉඳගෙනම ඉඳලා ලෙඩ වෙලා හිටගෙන හිටපුය හිටගෙනම ඉඳලා ලෙඩ වෙලා. කවුරුවත් පෙන් වතන මෙන්න මේ විදිහට හිටපු නිසා මගේ ලෙඩ හොඳ වනා කියලා මේ ලෙඩ අඩුනාා කියලා මේ හින්ද මට කා කිසිව ලෙඩක් හැදුුනෑ කියලා එහෙම කෙනෙක්ින් නොද. එහෙම කෙනෙක් නෑ. මට මේ ලෙඩක් නෑ මට කියලා පිනත්නී යමෙක් කියනවන බුදුහාදුර වදා ලිමකක්ද. ඒක ඔහුගේ මෝඩකම මිසක වෙන දෙයක්න මේ කිව්වා. නමුත් මේ හැදෙ ලෙඩක් අතර පින්නවත්නය අපේ ස්වභාවයක් තියෙනවා. දතෙත් ලෙඩ හැදෙනවා. බඩෙත් ලෙඩ හැදෙනවා. දතේ ලෙඩක් හැදුනම අපි කෑ ගහන්න පිවතුනේ යනේ ඕන ලෙඩක් හොඳයි. මේ ධතේ අමාරුව නැතුව කියල එතකොට අනි කොක්කොම ලඩ හරි හොඳ තේවල් කියල් හ අපිට හිතෙනවා දැන් දතය අමමාරුව හදිර ටික දවක් යනකොට බඩේ අමාරුව හදනම අපි කියවා න්නේ මේ හෙදිච්ච ඩේය අමාරුවට වඩා අර එදා හැදිච්ච ධතය අමාරුව හොඳ අමාරුවයි කියලා නැ එදාට කියනවා අනේ ඕන එකකිවෙසඩ පුළුවන් බඩේ අමාරුවනි වෙසන්ඩ බැරි ැ පින්ිත් ලංක සති වෙන ලඩක් හෙෙනවා. ඊට පසෙමකොද වෙන්නේ. තුන් එන සතියේ අර ලෙඩ දෙකම හෝද වෙනවා ඒගැන හොඳයි වෙනවා. ඒ හැදිච්ච ලිඩි නරක වෙනවා. දැන් මේක පින්වත් හරියටම තේරුම් ගන්න ලෙඩ තුනම එක වැර හැදින් ඕන දවසක. එතකොට තෝරගත්තෙහින කෝකද හොඳ කියා. පින්වත්න අපි හරි පවති නුවන වහගෙන ජීවත්වන් අහදනවා. නුවන වහගත්තා කියන්නේ සිහිය නැති කරගත්තා කියන්නේ මතක තියාගන්න ඇත්ත බොරුව වෙනවා නෙමේ පිවොත්න්නේ. යථ ස්වභාවේ පින්වත්නී නැතිවෙනවනෙමයි ලෝකයා යතා ස්වභාවය අමතක කරන්න උත්සාහ කලාට ලෝකයායටට යතා ස්වභාවේ නැති කරන්න නැති කරන්න බෑ පින්වදේ දුක කියන එක දුකමයි පිනවත්. ඒ දුක විදින වෙලා විදදිී තමයි පින්වත්න්නේ අපිට ඒක හොඳට දැනෙන්නේ නමුත් පුංචි කාම අරමුණක් එනකොට පින්වතුනේ අර ඒ කාම අරමුණෙන් අපිට අර දුක අමදක කරල දන්න හොඳ පුරුද්ධත්තියෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ කය බොහෝ ආදීනව සහිත එකක්. ඒ ආදීනව සහිත භාවය හොඳට මෙනෙහිකලොත් නුවනින් සිහිකලොත් පින්වත්න. එෙ සතුරන් නසන්න ඒ මනසිකාරය පුදුම උපපකාරයි. ආනිසංසත් පින්වතුනේ මහත් පලයි මහානිසංසදාහයකයි මේ ආදීනව සං්ඥාව වඩන කෙනෙක් පින් වතුනෙ මේ ආදීනව තියන සංසාරෙම තව තැනක නතර වෙන්ඩ හිත හදනාගන්න ව කියල එකකක් නෑ පින්නොත්න. ඒ නිසා මේ ආදීනව සං්ඥාව වඩන ශ්‍රාවකයා නිවනට යන්න දපාරට බැහැගන්න ශ්‍රාවකයෙක් වෙන. එනි සාත් සතාගත බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරන්න කියලා අනන් ද හාමුදුරුවන්ට වදාළ සිව්ුවනි සං්ඥාව ආධීනව සංඥාවයි. පින්වත්න බුදුරජාණන් වහන්සේ සිහිකරන්නට කියපු පස්සුනි සඥාව තමයි කතමාචානන්ද පහන සං්ඥාව. ඉදානන්ද බික්කු උප්පන්නං කාමවිතක්කං නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්තිය කරෝති අනභාවංගමේති උපපන්නං ව්‍යාපාදවිතක්කං උපපන්නං විහිංසාවිතක්කං උපපන් උපපන්නේ පාපකය අකුසලේ ධම්මේ නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්තීකරෝති අනභාවං ගමේතිේ. පහන සඥා කියල කියන්නේ ්‍රහාණ කරයතු සංඥාවන්න. ඒ තමයි භාගතුන් වහසේ දේශනා කරනවා ආනන්ද උපන්නන් කාමවිතක්කන්. ඉපදනු කාම සහකත සිතිවිල්ල විතක් කියලකන සිතිවිල්ලටනේ සිතිවිල්ල. උන්මාන්සි පැහැදිලි කරනවා උපන් ව්‍යාපාද සිතිවිල්ල උපන් විිහිංසා සිතිවිල්ල කොහොමද නාදිවාසේති යබි එකක් ගම පින්නතුනි යම්කිසිකෙනෙක් එක්කාමය නාදිවාසේතිී නොයිවසාද. පජහති අත්හරිනවද විනෝදේති දුරුකරනවද ්‍යන්තිකරෝති, නැතිකරනවද, අනභාවංගමේති අභාවයට පත්කරනවද උපන් නුප්පන්නේ ඒන්නේ නැවත නැවත උපදින ස්වභාවය නැති කරනවද පාපකය අකුසලේ දම්මේ ලාමක අකුසල ධර්මයන් දුරු කරනවද මෙන්න මේකට තමයි කියන්නේ. පහන සඥ එකන කාම සඥා කාමවිතක්ක ව්‍යාපාදවිතක්ක විහිංසාවිතක්කය. ඒ ප්‍රාණය කළාට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒ කාම් විතර්කයක් ඒ ඇන්නේ සිතිවිල් කාම සහග සිතිවිල්ලක් ඉපදුනාට පස්සේ කරන්ටෝනේ මොකක්ද ඒ සිතිවිල්ලෙහි ආදීනව අබෝධ කරගන්ටෝනේ එහමනැත්තං නොනින් වැෙනහි කරලා ඒ උපන් කාම සහග තරමුණ නැත්තන්ගේ සිතිවිිල්ල දුරින්ම දුරු කරන්නට ඕනේ. බුදුජාන් වහසේ දේශනා කරනවා මේ ලෝකේ දකින්න තියන මේ හැම ලස්සන්න වස්තුක්ම කාමයද නැද්ද. මේලෝක දකින්න තියන හැම ලස්සන වස්තුක්ම කාමයද නැද්ද. නෑ. මේෝක හැම ලස්සන්න වස්තුවක්ම කාමයක් නෙවෙයි. පින්නතුන්ට මතකද බුදුරජාණන් වහන්සේ නිබ්බේදික සූත්‍රයේ දේශනා කළා නේතේ කාමා යාන චිත්‍රානි ලෝකයේ. හ මේ ලෝකේ හැම ලස්සන වස්තුවක්ම කාමියෝ නෙවෙේ. සංකප්ප රාගෝ පොරිසස්තකාමෝ. සංකල්ප වසයෙන් ඒ පුද්ජලයා ඒ වස්තුවදිහා බන්න විදියට තමයි කාම සහග සිතිවිලි ඇතිවෙන්නේ. තිිට්කන්ති චිත්‍රා නිතතේව ලෝකයේ ඥානවන්තය කරන්න මොකදද ලස්සනද දෙවල්ල හිතිබුණනාදේෙන්. අතෙත්ත දීරා වෙනය අන්ති චන්දන්තියේ. යානන්තය කරන්නේ මොකක්ද ඒකෙරෙහිතියන යම් කෙසි චන්දරාගයක් තියෙන වනං නැත්තං කැමැක්්ටක් තියනවනං ආනෙක බොහෝම ලස්සනට පින්නතුනි නක නැති කරනවා. එසම් මතකතියාගන්න මේ ලෝක දකින්න තියන හැම ලස්සන වස්තුවකාම කාමයක් කාම අපි වස්තුවතියක් යම්බිදිියගට බලනවද එතකොට තමයි. ඒ කාමය නැත්තං ගරාගේය හෝ රාගේයහෝ ඇැතිවෙන්නේ. දැක් පින්වත්නී. තාම සහග සිතිවෙිලි ප්‍රහණය කරන්න කියලා හිතාගෙන. ගියම් කසි කෙනෙක් කැලෑවට යනවා. අරන්න එකෙට නම් කල හිතමකෝ. එහෙම ගියත් ඒ පුද්ගලයට තාමයක්න් නැති කරන්න බැරිනං. ඒ කාග කොතන වරදද්ද. අරන්න වරදද්ද. නෑ. එ සිතේ ස්වභාවය වරද මිස පින්නතු නැත් නහිත කඳුනාගැන්නට බැරි ස්භාවය මිසක. එ කිසි වරදක් නෙවෙේ. එනිසා කාමේ නැතිකරනගෙනෙකුට ව්‍යාපාදය නැතිරන ගෙනෙකුට විහිංසාාව දුරුගරන කෙනෙකුට නගරයත් ආරන්නයක් බවට පත්කරගැන්ඩ පොළුවන්. ලස්සන කතාවත්තයනව පෙන්වන්නේ. සාමීන් වහන්සල දෙනක් හිටිය හරීමම කල්්‍යාන මිත්‍රයි. එක ස්වාමින්න් වහසනමක් හිටිය තුූපාරාමේ. උන්වහන්සගේ අනිත් කල්්‍යානමි්‍ර හාදුර හිට ආරන්නේ. ආර්‍ය හාමුදුරුවෝ දවසක් කල්පනා කරනවා යන්ටෝනි තූපාරාම් පැත්තේ. ඇ මගේ කල්්‍යාන මිත්‍ර හාමුදුරු බලන්න. වැඩම කළ. තූපාරාමය කියන්න යමක් ලබෙනතනක්. අරණය කියන්නේ එහෙම ලැබ ලැබනතනක් නෙවෙයි. ආරණ්‍ය හාමුදුරුවෝ වඩිනව තූපාරාමිට. වැඩම කලා හස විනකොට හවස්සුනා. විළම්පසික්කත් හරරියට න ැතුූ පාරාමි. එදාරෑ ගත කළ ඊට පහුදන් මේ දෙනවම් පින්ඩපාති වැඩිය. පින්ඩපාත වැඩියට මොකද පින්මත්න හරි හමන් කුස පෙරෙන්න්න ආරයක් නැත්තම් පින්ඩ පාතිිකක්කක් දෙනට හම්බුන්නේ. දැන් ආරන්නේ හාමුදුරුව කල්පනා කරනවා මීට වැඩිය හොඳයිනේ. ආරන්නේ. මීට වැඩි හොදයින. ආරන්නේ. ආරන්න හාමුදුරුව දැංකතා කරනව වඩින්ට තූපාරාමේ හාමුදුරුවන්ට යම් ආරන්නේට කියලා මගේ ආරන්නේට කියලා. දැන් සූදානන් වඩින්න. මේ වඩින්න සූදානන් වෙනකොට තූපාරාමේ හිටපු හාමුදුරුවෝ එක සැනින් සූදානං ගුණා යන්න. නමුත් තර ආරන්න ඉඳලාපු දවසකට ඉන්නාපු අරනිදල දවසකට තුූපාරාමින්න ඉන්නපු හාමුදුරුවෝ අන්තිමට තූපරාමදුරන්ටක ස්මීණි පොඩ්ඩක්ඉන්න මගේ සැරඇටිය මගේ බඩුටික මගේ සැරපපු දෙකම මෙවිදිර මහාබඩු ලිෂ්ටික් කියන්න පටන් ගත්තා. තූපාරාමි හාමුදුරු කියනවා අරණෙ හාමුදුරුවන්ට අනේ ස්වාමීනේ මම්මේ තූපාරාමේ දැන් අවුරුදු ගානක් දෙෙස්ස ඉඳලත් මට ගෙනියන්න. ොක්කත් න බහන්සේ දවසක ට එකකර අඇගටවිල්ල පුදුන් බඩගොඩක් න වබහසිර තියෙන්නේ. පුරදු තේරුම් ගටවන පින්වන්නේ. කාමයක් නැති කරන කෙනාට කාමේ නැතිකරන කෙනට කාමෙෙන් මිදන්න හදන උස්සාවන්ත වෙන කෙනාට නගරයත් ආරණ්‍යයක් බවට පත්වෙනවා. තූපාරාමි හිටියට ඒ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ මිනිස්සුන්ග වැඩත් කලා සියල්ලත් කලා ඒවාගේම තමන්ගේ. උත්තුන් සිද කරගත්තා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අ වංගේ සහාම්දුරු. එකනේ කාමයක් තියෙනවනං කාමයක් ඇති වුනාා කියන බව දැනගත්තානං ඒ කාමය නැති කරන පින්න තුනි වැඩපිළිවෙලක යෙදෙන්ටෝඩ. එතකොටයි කාමය නැති කරන්න පුළුවන්කමතියෙන්නේ. රාගේ තියනවනං රාගේ තියන බව දැනන ාගේ නැති කරන වැඩ පිළි වෙලක ේදෙන්ට ෝනේ. දුස්සීලකම තියෙනවන දුස්සීල බ නැතිකරන්න බැඩපිළිබිල ප්‍රඥාාවන් එෙන් ටනි උඩන්ක්කම තිීරන උඩුන්කම නතිකරන්න බඩපි ප්‍රඥාවන්ෙ දෙෙන්ටෝනනි. අන් එතකොට ඒක නැති කරගන්න. මට රාගේයේ තියනවා මටකේන් තියනවා මට මොන බණද මේ ප්‍රාණය වෙන්න එහෙමනවේ පින්නතුනි. ධර්මය යහනකොට ඒ පුරුදු කරනකොට නුවනින් දකිනකොට තමයි. එ කාම ආදී සිතිවිිලිපින්වත්න්නේ නැති කරගන්න ප්‍රාණය කරන්න. ලුුවන්කමති එන්නේ පිනතුන්ට මතකද බද්ධකාල හිටියේ වගේි සාහමුදුරු. වංගේ සහාම්දුරුයි ආනන්ද හාමුදුරුවයි දවසක් පින්ඩ පාති වැඩිය. ඒ පිණඩපාති වඩිනකොට වංගි සහම්දුරු දැක්කන බොම ලස්සන කාන්තාවක්. ඒ කාන්තාව දැකල වගේ සහමුදුරන් හිත කාමිං පිච්චනාන්. දේශනාවම කියනවා කාම රාගේයන ඩයිහාමි චිත්තං මේ පරිඩයි ඇැතේ සාදු නි්ාප නං බරෝහහි අනුකම්පායගෝතමෑ. ආද මේ කියන්නේ ආනන්ද හාමුදුරුවන්ට කෞද කියන්නේ වංගේ සාමුදුරු කියනවා කාම රාගෙන ඩයිහාමේ ආනන්දහන්නේේ මගේ හිත කාමික් පිච්චනවකිවවා. චිත්හං මේ පරි ඩයි හැති හිත හැම පැත්තින්න පිච්චනවැකකිවවා. සාතු නිර්්බාපනං බරෘහහික මට නිවාගන්න නිවාගන්න ක්‍රමයක් කියල දෙන්න. අනුකම්පායගෝතන අනුකම්පාවෙන්. ආනන්දරුමක දෙකවවේ. නිමිත්හං පරිවදජයෙහි සුබං රාගූප සංහිතන්. වංගේීස ඒ කාන්තාව සුබයි කියලා ගත්තු අරමුණ දැන්නුඹ සිතින් අතහරින්න නැතිගල්ලදාන්න. ඒ කාන්තාවේ පැත්තට ගියා අපි දෙන්න පින්ඩ පාති අරගෙන. මේ බොහෝ දුරගියපු කාමයකට වංගේීස කවක කියට හදන්නනිපකකිවවා දැම්බලන් ත ලස්සන දෙද කියන්න පිින්වත්න. කාමීය කියන එක ඒ සිතිවිල්ල කියන එක. දිගටම හිතේ පවත්වගෙන යන්ටෝ නං වංගේී ස හාමුදුරුවන්ට. ල්‍යයානමිත්‍ර ආනන්ද හාමුදුරුවන්ට මේක නොකිය ඒ කාන්තාවගෙනම හිත හිත ඉන්න තිබුණා නෑ නමුත් උන්වහන්ස දෙන ගත්තා මොකක්ද වංගී සහාමුතුරු දැනගත්තා කාමයේ කියන්නේ ප්‍රහාණය කළියයුත්තුවය එකක් කාමේ හොඳේ කක්නෙවෙයි ඒ කාමේ ඇති වුණට පස්සේ කාමේ නිවාගන්න මාවතක් මට කියල දෙන්න කියලා කල්්‍යාන මිත්‍ර යටඩිකුවෙකුමක් නිසාද. කාමය හොඳ නැති බව දෙනගෙන අන්න චන්දය තිබුණ කැමැත්තතිබුණා කුමක් මැති කරන්නද කාමේදුරු කරන්න. එවගේම සිතක් තිබුණ කාමේදුරකරන් අන්නේේ විදරතමයි සතර ඉද්දිිපාද පින්වන්නේ බොහොම ලස්සනට දියුණු කර ගත්තේ. එනිසා පින්වත්න බුදුරජණන් වහන්සේ දේශනා කරනවාමගරිිමාන්නන්ද සූත්‍රයේදී පස්වනි සංඥාව හැටියට පහන සංඥාව. ත්න මෙිනි කරන්න කියන හයවැනි ස්ඥාව විරාග ස්ඥාවයි. පිස්තර කරනවා ධර්මයෙහි දානන්ද බික්කු අර්ඥ ගතූවා, රුක්ක මූල ගතෝවා සු්ඥාගාර ගතෝවා ඉතිපටිසං චික්ති ඒතං සන්තං, ඒතං පනීතං, යදිදං සබ්භ සංකාර, සමතෝ, සබ්භූ පදිපටි නිසක්්ගෝ. තන්නක්කයෝ විරාගූ නිබ්ානන්ති. අරන්නේකට වේවා ෘක්ෂමූලයකට වේවා සුන්‍යාගාරයකට වේවා යන භික්‍ෂුව ආනන්දය සිහිකරනව කොහොමද. යම්කිසි සියලු සංස්කාර ධර්මයන්ගේ සමතයක් වේද, සියලූ උපදීන්ගෙන් නික්මීමක් වෙයිද ඒ තන්හාාවක්ෂය කරන්න වූ විරාගිහි වූ උතුම් නිවන සන්තං ශාන්තයි ඒතන් පනීතන් ඒ නිවන ප්‍රනීතයේ කියලා පින්වත්න නිවනේ ස්තියන ශාන්තභාවේ ප්‍රනීතභාවමනී කරනවා. ඒ තමයි විරාග සංඥාව. පින්වත්න. ට මතකයි එහත සඳහන් කලාා පස්වැනි පින්වත්න සං්ඥාව පහන සංඥාව. ඊටත් පෙර පින්වත්න ආදීනව සං්ඥාව ඒළඟට පින්වත්න අසුභ සංඥාව ආදී මේ කාම ලෝකයේ පින්වත්න ආදීනවයංගෙන් තමයි මේ කාම ලෝකයේ, තත්ත්වය අවබෝධ කරලමින් තමයි පින්වතිමි කාම ලෝකයිෙන් ටිකෙන්ටික ටිකෙන්ටික පළමුකොට සිත ගලවගන්නේ. දැන් විරාග සංඥාව මෙනෙහි කරන්න වූ වඩන්නා වූ ශ්‍රාවකයා ඒ කාම ලෝකයේ කෙරෙහි යම් කිසි පින්වත්නේ ඇල්මක් තිබුණානං ඒ ඇල්ම දුරුකර ගනිමින් ඊළඟට කරනෙදේ තමයි නිවනෙහි ඇති ශාන්තභාවය පෙන්වති මෙනෙහි ක රණ්ඩෝන. ඒ මෙහෙම දෙයක්. යම් තැන කෙරෙහි කලකිරිලා යම් තැනකට යන්නට ඔබ උත්සාහ කරනවනම්. ඉන්න තැන එපාවීමකින් තව තැනකට ඔබ යන්න යනවනම් කාරණ දෙකක් සිද්ධ වෙන්ඩුවන. එක යන්න තැන දොස දකිමින් ආදීනව දකිමින් පින්නතුන්නේේ ඒ තැන කෙරෙහි පින්වත්න සිතේ තිබෙන්න්නාවූ ඇල්ම දුරුුවෙන් ඕෝන. ඇදිරිදි කියනදේ. යම් තැනක ඉඳලා උබ වෙන තැනකට යනවා නම් අත්තැරලා. පළමුකොට වෙන්න ඕන දේ තමයි පින්වත්නී යන තැන දොසද එකනේ. මෙතෙක් ඉඳපු තැන දෝෂය ආදීනවය දකිමින් මෙනෙහි කරමින් ඒ තැන කෙරෙහි තිබුණු ඇල්ම කියන එක පින්වත්න අත්තර ගණ්ඩ ඕන. දෙක. යම් තැනකටනම් ඔබ යන්න හදන්නේ. ඒ යන්න හදන තැන තිබෙන්න්නා වූ මීට වඩා ගුණවන්තකම යහපත් භව මිනිහිවෙන්නත් ඕනද නෙද්ද. මිනිෙහිවෙන්නත් ඕන. ඔබේ ගම දාලා වෙන ගමකට යනවා නම්. ඔබ ඉන්න ගමේ තියෙන දොස සහ ආදීනවත් මිනිෙහිවෙන්නඩ ඕන. ඒවගේම තමයි අලුතෙන් යම් ගමකට යනවනම් ඒ ගමට යනයකින් ඔබට ලැබෙන්න්න වූ ලාභවාසි ශාන්තභාවයන් ගැන බිෙනේවෙන්නත් ඕන. මේ දෙකම සිද්ධ වුණොත් තමයි පින්වත්න ඒ නොවැලීම කියන එක පින්වත්න ඉන්න තැනෙරෙ හිටපු තැන කෙරෙහි ඇතිවන නොවැලීම කියන එක පින්වත්න හොඳින් සම්පූර්ණත්වයට පත්වෙන්නේ. අන්න ඒ වගේ කාමයන්හි ආදීනවයන් දකින ශ්‍රාවකයා. ඊළඟට පින්වත්න මේේ නිවනෙහි ඇති ශාන්තභාවේ හොඳයට මෙනෙහි කරන්නඩ ඕන. එතකොට තමයි පින්වත්න ඕනම ගුණධර්මයක අවස්ථා හතරක් තියෙනු. සමහර අවස්ථාතියනවා පිනතුරේ හානභාගීයයි හාන භාගීයයි කියන්නේ යම් ගුණක හිටියානම් ඒ ගුණයක් පිරිහෙන පැත්තට පින්වතුනේ අපේ මනස ක්‍රියාත්මක වෙන තැන් තියෙනු කියැන මහර කෙනෙක් පින්වත්න යම්කිසි දේවල් අත්තරල ගියක් පින්නතුනේ ගියාට පස්සේ හාපහු අත්තරපු දේවල් මනසට නැගෙනු. එතකොට මොකද වෙන්නේ. අත්තරපු දේවල් පින්නතුනේ ආපහු බදාගන්න හිතවා. හාන බාගීයයි. සමහර කෙනෙක් පින්න්නතුනේ සීලයක් වනත් මනාකොට සුරක්ෂිත කරනව නමුත් පන්නතුනේ අතීතයේ ආශ්වාදවලින් පින්නතුනේ ත කල ගන්න බැරිවුුණහම ආපහු පින්නවතුනේ රැකපුසිල් කඩන්ඩ හිත හදාගන්නවා. හාන භාගීයයි එකැන පිරිහෙන පක්ෂේ. දෙවනයක තමයි පින්වත්ති ටිති භාගීය ටිති භාගීිය කියලකැන්නේ යමෙක් සීලයක් සුරක්ෂිත කලානං එතනම පවතිනවා විශේෂ භාවයකට පැමිණීමක් නෑ එතැනම නවතිලයින්වා කුසල ධර්මයන්ගේ පිහිටා සිටීමක් දියුණුවීමකුත් නෑ නමුත් පිරහීමකුත් ඉරිීමකුත් නෑ. දෙැ ධ්‍යානයක් උපද්ද වගත්තන දවිතී අධ්‍යානය නං උපද්ද වගත්ති විිතී අධ්‍යානයේ තියෙන සුවයම විදිමං ඉන්නවා. ඒ ්‍යයාානයේ පිරිහලා ගන්නෙත් නෑ හැබැයි තෘතිය අධ්‍යානය උපද්ද වගන්නත් උපද වගන්නෙත් නෑ. ඒටිකන ටිති භාගීය. තුන්වැනි කාරණය තමයි පිනත්ති විශේෂ භාගීය, විශේෂ භාගීය කියන්නේ දැ දවිතී අධ්‍යානයන්න ශ්‍රාවකයා. දවිතී අධ්‍යානයේ දොස දකිමින් ඊළඟට තෘතිී අධ්‍යානයේ යානි සංස දකිමින් පින්වත්න්නේ තෘතිී අධ්‍යානයේ උපදවාාගන්න වැහෙසෙනවා. එක විශේෂභාගීයයි. අනත් එක තමයි පිනතුන නිබ්බේද භාගීය. නිබ්බේද භාගීය කියන්නේ. ඒ වඩන්න වූ ප්‍රතිපත්තිය ගුණධරමය නිවන අරමුණු කරගෙන පිහිටුවා ගන්නවා. එකට කෙනන නිත්්බේද භාගිය කියා. දැංයතුකට පිනත්ති මේ විරාග සං්ඥා කියන එකේ දහඳට බලන්න. නිවන ශාන්ත දෙයක් වසෙන් නිවන ඉතාම ප්‍රනීත දෙයක් වශයෙන් පෙන්වත්ති මේේ ශ්‍රාවකය හමිණිෙහි කරනු. කාමේ ආදීනව මේ කයිහිත යතා ස්වභාවේ දෙතිස් කුණපකොට්ටා සාදීිය මෙිනෙහි කරගන්න ගමන් ඒවාහින් හිත ගලවාගනිමින් ගලවාගනිමින් පින්වත්ති මොකද කරන්නේ නිවනෙහි සිත පිහිටුවාගන්නෝ. මතකතියාගන්න යමික්ගේ සිත නිවනෙහි පිහිටන්න නම් ඔහුගේ සිත සසරින් ගැලවෙෙන්ඩුවන. යමෙකුගේ සිත සසරහි පිහිටනවා නම් ඔහුගේ සිත නිවන නිවනින් ගැලවි නොවිවත්ය. එයි නිසා විරාග සඥාවිධී සිද්ධවෙන්න පින්වත්නි මේ දුක්සහිත මේ කාමලෝකය කෙරෙහි නොවැල්ම කියන එක විරාගෙහි කියනේ ඇති විමිින් පින්වත්නි. නිවන ශාන්ත වශයෙන් දකිමින් පින්වත්න නිවන පිණිසම මේ ශ්‍රාවකයා පින්වත්නි සිත පිහිටෝනොවා ඒ තමයි පින්වත්නි මේ දස සංඥාවන් අතර හයවැනි සංඥාව විරාග සඥාව. පින්වත්නී බුදුරජාණන් වහන්සේ හත්තුනි සංඥාව හැටියට දේශනා කළේ කතමාචානන්ද නිරෝධ සංඥාව ඉදානන්ද බික්හු අර්ඥ ගතෝවා රුක්කමූල ගතෝවා මේ අදී වසයෙන් සිහිපත් කරලා. ඉතිපටි සංචික්කති ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූ පදිපටි නිසං්ගෝ තන්හක්කයෝ නිරෝධෝ නිබ්ානන්තිේ. මුලින් සිහිපත් කළේ විරාගයයි. දැන් සිහිපත් කරන්නේ නිරෝධයයි. ද බදු හාමුදුරු දේශනා කරනවා සබ්භ සංකාර සමතෝ. ඒයන්නේ සියලුම සස්කාරයන් පිළිබඳව සංසිඳීමක් තියෙනවා. සබ්ූ පදිපටි නිසගෝ. සියලුම කෙලෙසුන්ගෙන් අත්හරිනවා සියලු අත්හරිනවා සබ් උපදකයන්නේ කෙළෙස්සුලටන සබ් සෝ පදිපටි නිසගගෝ. සියලුම කලෙසුන්ගෙන් අතහරිනවා තන්හක්කයෝ. ඒ කියන්නේ සියලුම කෙලෙසුන්ගෙන් අතහැරයට පස්සේ නැත්තං සියලුම් අතහැරයට පස්සේ විනාසවෙන්නෙමකදද. තන්හක්කයෝ ටෘෂ්නාව කියන එක විනාස වෙනවා. විනාසුනාට පස්සේ ටෘෂ්නාව කියන එක ශත්‍රේකිරීමෙන් නැත්තං නැතිකිරීමෙන් නිරෝධය. නිරෝදය කියලා කියන්නේ බෙන මොහොකොටවත් නෙවෙයි නිවනයි. අන්නේ යමික් නිරෝධයි කිය ලබාගත්තුවේ නිවනක් තියන වනං එ නිවන ඒතං සන්තන් මේක ශාන්තයි. ඒතං පනීතං මෙ ප්‍රනීතයි කියලා හොඳින් වටහාගත්තට පස්සේ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ ලෝකයේ සංකත අ සංකත කියලා සංකතධාතු අසංකත ධාතු කියලා කොටස් දෙකත්තේ සංකත කියලා කියන්නේ. හේතු ප්‍රත්තියන්ගෙන් හටගත්තා වූ සෑම දෙයක්ම සංකතයි. දැන් අරෂ්ඨායක මාර්ගය සංකතයි ද සංකතයිද. අරෂ්ඨායක මාර්ගය සංකතයි ඇයි? අරෂ්ටායංක මාර්ගය නිසාද සීල සමාධි ප්‍රඥා ඇති වුණේ. නෑ සීල සමාධි ප්‍රඥා නිසයි අරෂ්ටායක මාර්ගයක් අරර්ෂ්නායක මාර්ෙක ඇතිව වුණේ. අරෂ්ටායක මාර්ගගේ නිසා සීල සමාධි ප්‍රඥ ති වුණා නෙවෙයි සීල සමාධි ප්‍රඥා නිසයි, අරෂ්නයක මාර්ගයක් නැති වුණේ. නිසා අරෂ්ඨායක මාර්ග්‍යත් සංකතයි. අසංකත කියන්නේ අසංකත කියන්නේ නිර්වාණධාතු වයි. එිනිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මහනෙන මේ සාසනයේ උගන්නනවා එකුන් විස්්සි ප්‍රත්තිවේක්ෂ ඥානයක් පින් වන්නේ. එකකුන් වි ප්‍රත්තිවේක්ෂා ඥානය කියල කියන්නේ. එකකුන් විසි කියල කියන්නේ විස්සට එකක් අඩුයිනෙ දෙගන දහනමයයි. ඔන්න බලන්න. එකුන් විස් ප්‍රත්තිවේක්ෂ ඥානය කියල කියන්නේ. සෝවාන් වුනාට පස්සේ. සෝවාන් වෙච්ච කෙනා එක මාර්ගයමිනිහි කරනවා. දෙක පලේමිනෙහි කරනවා. තුන ප්‍රහීන කෙලෙස්මනෙහි කරනවා. හතර ප්‍රහීන වෙන්න තියන කෙලෙස්මිනෙහි කරනවා. පහ නිවනමිනෙහි කරනවා. සකෘරදාාගාමී කෙන ඒතත්තයටට පත්ව වනාට පස්සේ මාර්ගය මිෙහි කරනවා. පමහි කරනවා ප්‍රහන කෙලෙස් මැහි කරනවා ප්‍රහහින වෙන්න තියන කෙලෙස් මැණී කරනවා නිබන මනී කරනවා. අනාගාමී කෙනත් ඒ විදියි. ඊට පස්සේ රහතන් වහන්සේ රහතන් වහන්සේ ඒ තත්වයට පත්වනාට පස්සේ මාර්ගය මනිහි කරනවා පලේමනිහි කරනවා ප්‍රහින කෙලෙස් මනහි කරනවා රහතන් වහන්සේට ප්‍රහීන වෙන්න කෙලෙස් නැති නිසා උන්වහන්සේ කරන්න මොක්ද. නිවන බැ කරනවා. මෙන්න මේකට තමයි කියන්නේ එකුන් විසිට ප්‍රත්්‍යවේක්ෂ ඥානය කියලා. ඒ රහතන් වහන්සේ රහත්තත්වයට පත්වුණට පස්සේ ලෝකඇත්ක තින සිලුම ගණුදනු අයින් කරනවා. අපි තාම ලෝකඇත්තෙක් ගනු දෙනු කරනවා. නමුත් රහතන් වහන්සේ ඒ ලෝකඇත්තක තින සිලුම ගණුදනු හක් කලා. එනිසා ධර්මය සඳහන් වෙනුව පින්වත්න්නේ ත හක්ක යෝ . නිරෝධෝ නි්බානං. තුස්නාව ශේකිරීම තමයි කුමක් කියන්නේද. නිබ්ානං නිවන කියල කියන්නේ. දවසක් භික්ෂුවක් ආනන්ද හාන්දුරන්ෙන් අහනවා. ආනන්ද හාමුදුරුවනේ මේ සැරියුත් මහරාතන් වහන්සේකින්. සාරිපුත්්ත මහරාතන් වහන්ස මේ නිවන සැ වන සැපයි නිවන සැපයි කියල කියනවා. ඔය නිවන ඔච්චර සැපනං. විදිින්න තියනෙන මොකදකි ලැව්වා. සරිුත්හාමුදුරෝ කියනවා ඇවැත්න විඳින්න දෙයක් නැතිහින්දම තමයි නිවන සැපයි කියන්නේ. විඳින්න දෙයක් නෑ පින්වත්න්නේ. එනිසා මොලින් මතක් කලාගේ රහතන් වහන්සේ ලෝක ඇත්තක රු සනු ගන්නු දෙෙනු වහක් කරලා නිරෝධයට පත්වෙලා නැත්තං තුස්නාව සම්පූර්ණයෙන් නැති කරලා ගුණවහන්සේයට එදාට. ද ලබනත් අකමද ලබුණන රිදේසිද වනත් වැද සිද්දවනත් බහෝම ලස්සනට උපේක් සසා සහගතතු මේ ලෝක පිළිඳව දකින්නට බලන්නට පින්වතුනි පුළුවන්කම තියෙනවා. මේ තමයි බුදුරජාණන් වහන්සේ දස සඥාවල දේශනා කරපු හත්තු නිඥාව ඒ තමයි නිරෝධ සංඥාව පින්වත්නී අටවැනි සංඥාවහැට යට දේශනා කළේ. සබ් ලෝකයේ අනබිරත සංඥාවයි. ඉදානන්ද බික්කු ඒ ලෝකයේ උපාවිපාධානාච්චේතසූ. අධිට්ඨානාභි නිවේසානුසයා තේ පජහන්තෝ විරමති න උපාදියන්තෝ. පින්වත්න විරමති ඇලින්නේිනෑ න උපාදියන්තෝ දැඩිව ගන්නි නෑ. මොකද පින්වත්න දේශනාව කියනවා යම්කිසි විදිහකින් තෘෂ්ණ මාන දෘෂ්ටි මෙකිටගෙන ප්‍රපංච කරනය කියලා තන්හා මාන දිිට්ටි. මේ ලෝකයේ කිසිීම දෙයක් සබ් ලෝක. මේ ලෝකයේ කිසිම දෙයක් පින්වත්න තන්හා මාන දිට්ටි වශයෙන් ගන්න නෑ. ඇයි ගන්න නැත්ති. මේ වෙනකොට පින්වත්න නිරෝධහයට පත් වෙලා. විරාගෙහිට පත් වෙලා මේ ලෝකයේ පින්වති තන්හා මාන දිට්ටි වශයෙන් ග්‍රහණය කරගන්න නෑ. ඊළඟටිකෙනවා පින්වත්න උපාධානාච්චේතසෝ. උපාධානතියෙනවා පින්වත්න හතරක් මේ කිසිම උපාධානයකට මේ ශ්‍රාවකය පැමිණි න්නත් නෑ මොනවද උපාධනහතර පළවෙනිින් උපාධානයේ තමයි කාම උපාධානය පළවෙනය එක කාම උපාධානය. එකනෙ කාමයන් පිළිබඳව පින්වත්න්නේ දැඩ්ඩිව ගැනීම කාම උපාධානයේ. දෙවනික පින්වත්න භව උපාධානය භව උපාධානයේ සසර පැවැත්ම තුන්වෙනක පින්වත්න දිට්ටි උපාධාන දිට්ටි උපාධානය කිව පින්වත්න දෘෂ්ටීන් පින්වත්න දැඩ්ඩිව ගැනීමයි විශේෂයෙන්ම දසවස්තුක මිත්‍ය දෘ්ටි පෙන්වත් හියි අදහස් කරන්නේ. මේ දස වස්තුක මිත්‍යා දෘෂ්ටය පින්වත්න දැඩ්ඩිව ගැනීම තමයි පින්වත්න්නේ දෘෂ්ටි උපාධානය කිය කියන්න. අවසානක තමයි පින්වත්න මකදද සීලබ්බත උපාධානය නිවන් දැකීම සඳහා පිරිසුදුවීම සඳහා නොෙක් නොයෙක් ආකාර වැරද්දි වෘත. සීල වත කියන එකතු වෙලා තමයි පින්වත්ම සීලබ්බත වෙන්නේ. එතකොට නොෙක් සීල වෘතයන් සමහරය සුනකයන් වගේ නිදන්න පටන්ගත්ත සුනකයෝ වගේ කන්න පටන්ගත්තා සුනකෙුන්ගේම චර්යාවන් පැවැව අයි එකටි කෙනවා. පවත් කොක්කුර වෘතය කියලා. තවත් සමහරු ගෝවෘතයස ඒ කැනෙ ගවයෝ වගේ. තවත් සමහරු අජ්‍යවෘතයේ කැන එලුවෝ වගේ. ඒ අයි හිතුවා ඒ ඒ වෘතවලින් මේ පිරිසුදු භාවේ සකස් කරගන්න පුළුවන්. සත්‍ය ගවේෂණය කරන්න පුළුවන් කියලා. වැරදි වැරදි පින්වත්න වෘත සමාධානයන් වලට පැමිණෙනවා. අන්න ඒ වැරදදි මිච්චා ෘත සමාධානය දැඩිව ගැනීම තමයි පින්වතුන සීලබ්බත උපාධානය කියලා කියන්නේ. මෙන්න මේ කියන තන්නා මාන දිට්ටි වශයෙන් දැඩිවගන්නෙත් නෑ. කාම බව දිට්ටි සීලබ්බත වශයෙන් ඒ උපාධානය කරගන්නත් නෑ. ඊළඟටි කෙනව පින්වත්න. ශාශ්වත උච්චේදවාද වශයෙන් පින්වත්න උපාධානය කර ගන්නත් නෑ දඩි ගන්නත් නෑ. ශාශ්‍රතවාදී ස්වභාවමකදද බවයි භවය පවතින්න වූ සදාතනික පැවැත්මක් ආත්ම වශයෙන් පවතින පධාර්ථමය වශයෙන් පවතින යමක් තියෙනවාකින් විශ්වාසය. අන්නේේ දෘෂ්ටිය. උච්චේදවාදේ ස්වභාවේ තමයි පිනතිමකදද මේ මරණින් මත්තේ අය කිසිම දෙයක් ආය කිසිම දෙයක් නෑ දැන් සමහර විටකදී ඔබෙෙන් ඇහෝත් ඔබ මේ වාද දෙක තුළ ඉන්නවාද කියලා ඔබ බැලූ බැල්මට කියයි නෑ කියලා. සමහර විටකදී ඒ ඒ තැන්වලදි අඩුවැඩි වශයෙන් පින් වතුනේ මේ වාද දෙකින් යුතු කෙනෙක් හැසිරෙන විදිහට හැසිරීම් රටාවන් පින්නත්ති සමාජයේ පිහිට තියව. මේ වාද දෙකෙන් හෝ එක්කට හෝ අයිති අය කතාකරන ස්වභාවී කතාබහා සමාජයේ දකින්න තියෙනවා. පිවත්න්නේ ඔඇත්තන්න මතකද ධම්මචක්ක පවත්වන සෝත්‍රයේදී. බුදුරජාණන් වහන්සේ විසින් පුරුදු කළ යුතු ආරෂ්ඨාංගික මාර්ග අපිට දේශනා කරන්නට කලින් අත්හරඉන්නට කියලා වදාළ අන්ත දෙකක් තිබුණා. මොනෝද පින්වතනේ අන්ත දෙක. යෝචායන් කාමේ සු කාම සුකල්ලි කානියෝගෝ අත්ත කිලමතානිියෝගෝ. පිනත්ති මොද මේ කාමසු කල්ලි කානියෝගයේ කියන්නේ රීරයට දැඩිලෙස සැපේ සැපදීම පින්වත්න මතක තියාගන්න දෙන් ඉස්සල්ලකි වන ශාස්්වතවාදය කියල එකක් අන්න ඒ ශාශ්වතවාදය කිය ශාශවතවාදය තියෙන කෙනා ඒ ශාශ්වතවාදය දරාගෙන සමාජයේ හැසිරෙන හැසිරෙන ක්‍රමේ තමයි පින්වත්න අත්ත කියලමතානයෝගයේ කියෙන කියන්නේ තකොට රීරයට දැඩි ලෙස කම් සැප දෙන්නේ කවුද මේ ජීවිතේ විතරයිනය කෙලා හි තිච්චකම මොකද කියන්නේ ඔය ඉන්නටගේ සැපවිඳල ඉන්ඩපේ ඉන්නටක ඉන්දපෑ සැපවිඳල අන්න ඉතකොට මොකද වෙන පින්නත්නී මතකතියාගන්න උච්චේදවාදයේ සමාජ භාවිතාව තමයි පින්න තුළමකක්ද අත්ත කියල මේ මු කල්ලි කනයෝග. ශාශ්වතවාදයේ සමාජ භාවිතාව තමයිමකදද අත්ත අත්ත කලමතානි යෝගි ඒකයන්නේ පින්වත්න උච්චේදවාදයේ තියෙනයිගේ ස්වභාවේ තමයි ලෝකෙට පේන ඒ අයි පින්වතුනේ අද්ධික්කල් ලෙස සැපහයෙනු. මේටිකේ විතරයි ඉට තියෙ මේ ඉන්න ජීවිතේ පැෑමවා විදිඳ කල ින්න තිය සැපෑ විදිනකම පින් නතති ජීවිත කරගන්න. ඊළඟට ශාශස්්වතවාදයේ ඉන්නයිගේ සමාජයේ ක්‍රියාත්මක වෙන විදිහ තමයි පෙන්වත්න අන්ද ලෙස දුක්විදිනවා. බලහත්කාරයෙන් දුක් විඳිනවා. මේ වයිතින් විඳලම ඉවරවෙෙන් ැතැයි මේවා මෙතනම ඉවර වනාදෙන් කියල සමහරල් ලහ කිදි පින්නවත්න දුක බලින් විඳිනවා. එහෙම එක පුත්තියනවා. එනිසා පින්වත්න බුදුරජාණන් වහන්සේ දේශනා කලා සබ් ලෝකයේ අනබිරත සං්ඥා පරිචිතයන භික්කවේ බික්කුණු චේතසෝ බහුලං විහරතෝ ලෝක චිත්තේ සු චිත්තං පතිලී ඇති. මේ සබ්බ ලෝකයේ අනබිරත සංඥාව මනාකොට වැඩෙනකොට සිත එහි පුහුණු වෙන කොට එවන් වූ ශ්‍රාවකයාට කාම, රූප අරූපාදී සියලු භවත්්‍රයේෙහිම පින්නුතුනෙ සියලු ලෝකෙහි ආශාව ඇල්ම. දුරින්ම දුරුවෙලායනොව පින්වත්න්නේ. ඒ ස්්‍රාවකයා සසර පැවැත්මේ කිසි සේත්ම තබදුරට තිත පිහිටුවන්නේ. පින්වත්නි මේ තමයි සඳහන්කල අටවැනි සංඥාව සබ්බ ලෝකයේ අනබිහිරත සංඥාව. වත් දස සංඥාවල නම්වැනි සංඥාව හැටියට බුදුරජණන් වහන්ස දේශනා කළේ කතමාචානන්ද සබ්බ සංකාරේසු අනික්්ච සංඥා. ඉදානන්ද බික්කු, සබ්බ සංකාරයෙහි, අට්ටීඇති, හරායති ජිගුච්චති. කෙටියෙන් විස්තරයක් කරනවනං සබ්බ සංකාරයහි සියලුම සස්කාර ධර්මයන් කෙරෙහි. තවත් කියනවනම් මේ නාමරූප ධර්මයන් කෙරෙහි, අට්ටීඇති පීඩාවට පත්වෙනවා. හරායති ලැජ්ජා වෙනවා. ජිගුච්චති පිළිකුල්. පිුල්න මේ සියලුම සංස්කාර ධර්මයන් කරෙහි නැත්තං නාමුරුවප ධර්මයන් කෙරෙහි මෙතෙන් ටාවට පස්ස මෙයා කරන්න එමොකදද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා, සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යවසින් දකිනවා. එක සංඥාවක්. ඉතිං බුදුහාදුර ලස්සන ගාතාවක් මතක් කලා පින්නතුන්ට මතක ඇති. සබ්බේ සංකාරා අනිච්චාති යදා පඥ්ඥාය පස්සති. අත නිබින්ධති දුක්කේ ඒ සමක්ගෝ විසුද්ධයා. සබ්බේ සංකාර අනිච්චාති මේ ලොක සියලුම සස්කාරයන් අනිත්‍යයයි. යදා පඤ්ඥාය පස්සති ඒ බව යම්කිසි කෙනෙක් යම් දවසක යදා පඥ්ඥාය පස්සති නුවනින් දකිනවද අත නිබ්බින්ධති දුක්කේ එදාට මේ දුකහි කලකිරෙනවා නිබ්බිඳත කියන්නේ එදාට මේ දුකෙහි. ඒස මක්ගෝ විසුද්ධයා මේක තමයි නිවනට තියනෙ එකම මාර්ගයේ. එතකොට නමවැනි සංඥාව හැටියට බුදුරහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට කියල දුන්නේ. ඉදානන්ද බික්කූ සබ්බ සංකාරයෙහි අට්ටී ඇති හරායත ජිගුච්චති පිළිකුල් කරනවා ලැජ්ජාවනවා ඒවිත රක්නෙවෙයි පිඩාවට පත්වෙනවා කුමක් කරෙහිද. මේ නාමරූප ධර්මයන් ධර්මයන් කරේ. එනිසා. භාගතුන් වහන්සේ වදාලා එක අවස්ථාවක පින්වත්න දුක්ක මේවහි සම්බෝති දුක්කං තිට්ටති චේතිචය. නාං්‍යත්‍ර දුක්ඛන් සම්බෝති ඥාඥත්‍ර දුක්ඛා නිරුද්ජති.ඒ ගාථ විතේරුම තමයි ලෝක ලෝකේ දුකම තමයි පින්නතුනිි හටගන්නේ. ඒ විතරක් නෙවෙයි දුකොටම තමයි ලෝකය පත්වන්නෙත්. දුමතමයි. නිරුද්ද වෙන්නේ එවගේම දුකර දුකින් පිට මේ ලෝකේ කිසිවක් නැති බවත් හොඳට තේරුම් ගන්න ඕනේ. දුකහැර මේ ලෝකේ ඒ දුකෙන් තර නැත්තම් දුකෙන් පිට කිසිවක් නෑ බදුහාමදුර දේශනා කරනවා දුකහැර දුකර නිරුද්ධ වෙන්නේ ෑ ඒඇනේ දුක අතහරි නැතුව නැතම් මේ දුක නැති කරන්න නැතුව. යුදධභාවයකට පත්වවෙන්න පුළුවන්කම පුළුවන්කමත්නෑ කිව්වා. එනිසා බුදුරජණන් වහන්සේ නමවෙනි සංඥාව හැටියට දේශනා කළේ සබ්බ සංකාරේ සු අනිච්ච සඥා පින්වත්න සදහංකළ දසවෙනි සංඥාව ආනාපාන සති. ඉදානන්ද බික්කූ අරං්්‍ය ගතූවා, රුක්කමූල ගතූවා, සුං්ඥාගාර ගතූවා, නිසීදති පල්ලංකං ආබුජිත්වා, උජුං කායං පනිධාය පරිමුකං සතින් උපට්ට පෙත්වා. ෘක්ෂමූලයකට හරි සුන්‍යාගාරයකට හරි අරන්නේකට හරි යන භික්‍ෂුව නිසීදති පල්ලංකං ආබුජිත්වා. පලක් බැඳගෙන වාඩිවෙලා උජුන් කායං පනිදාාය. රිජුකය තබාගෙන. රජුකයි පිහිටුවාගෙන ඊළඟෙි කියෙනවා පෙන්ෙනවත් පරිමුකං සතින් උපට්ට පෙත්වා. පූර්ණ සිහිය උපද්ද වගෙන. හොන මතකතයාගන්න. සිහිය උපද්ධවාගැනීම පලවිනිියක දෙවනියක උපද්දවාගත් සිහිය පවත්වාගන්නේ එක. එතකොට පූර්ණ සිය උපදවාගෙන සෝ සතෝව අස්ස සති සිහයෙන්ම අශ්වාස කරනවා. හිතල අශ්වාස කරනවා කියන එක නෙවෙයි කරන අශ්වාසය සිහෙන්. ඒකෙරෙහි මනාකොට සිහහි පවත්වනවා. මතකතියාගන්න මේ හැම එකක්ම හිතල කරන්න යියුත් පිවත්න විහෙසක් වෙනවා. හුස්ම ගැනීම කුස්ම පිටකිරීම හිතා මතා කරන්න ගයියුත් පින්වත්න වෙහෙසක් වෙනවා බොහෝ වෙලාවක් ගත වෙන්න කලින් නොබෝ වෙලාවකින්ම පින්වත් අපි ලොක්කු වෙහෙසට පත් වනෙන. නිසා හිතල හුස්ම ගන්න දෙයක් නෑ හිතල හුස්ම පිට කරන්න දෙයක් නෑ කරන්න තියෙන් එක දෙයයි ගන්න හුස්මත් එලන හුස්මත් දැනගන්නෝ හරිර මොනවගේද මහා සතිපට්ඨාන සූත්‍රදි මේේ කහරි ලස්සන උපමාවකින් පෙන්න නවභාගිතුන් වහන්සේ සේයතාපි භික්කවේ දක්කෝ බමකාරෝවා බමකාරන්තේවා සීවා දීගංවා අංචන්තෝ දීගං අංචාමීති පජානාති ප ලීක් අරගෙන වඩුවැඩ කරන මනුස්සේ කෝ වඩුවැඩ කරන අත වැසේහරි. ලීක් අරගෙන පින්නතුනේ මේ ලීිය යතුගානෝ. මේ ලිය යතුගානකොට ඒ ඇතැම්මවස්ථා තියෙනව පින්නතුනේ දිගු පහරක් පින්නත්නි මේ යතු කැටයෙන් ලීිය මතා අදිනවා. හැබැයි එතකොට එයා දන්නවා මේක මම දිගු පහරක් තමයි මේ ඇදේ. කෙටි පහරක්න ඔහු ලියේ මතා දින්න ඒ වඩුවා හොදයට දන්නවා. හැබැයි මෙයා හිතල ක කරනෝද. හ හිතා මතා මේ පාරනම් මම දිගයට මේක රහිනවා කියලා එහෙම එකක් නෑ. අන්න ඒ වගේ පින්වත්නී ගන්න හුස්මත් හෙලන හුස්මත් කෙටිද ධීර්ගද ආදී වශයෙන් හොඳ සිහියෙන් දකිනවා. මේ හැම දෙයක්ම පින්වත්න හොඳ සිහිනුවනින්. මේ ආනාපාන සතිය පින්වතුනේ සියලු සම්මාසම් බුදුුවරයන් වහන්සේලා ලෝතුරා බුදු පදවියට පත්වෙන්නේ ආනාපාන සති භාවනාව වැඩීමෙන්. ඒ ආනාපාන සති භාවනාව හරි ප්‍රණීතයි. හරි මිහිරී පින්වත්නේ. ඒ නිසා අනෙකුත් පිළිකුල් භාවන ආවා ආදී දේවල්වල තියෙන. මිහිරි නිමිත්තකුත් නෙවී තියෙන්නේ. ඒ වගේ පින්වත්න භාවනා නිමිත්තත් ප්‍රකටයි මොකද ඒ භාවනා නිමිත්ත පින්වත්නි තියෙන දෙයක් මේ හුස්ම රැල්ල තියෙන දෙයක් නේ. නද අපිට හැඟෙන වැටහෙන දැනෙන දෙයක් ඒ නිසා පෙන්වත්න මේ වඩන්නක් පහසුයි. ඒ වගේම තමයි පින්වත්නී මේ ආනාපාන සති භාවනාව ඇතුළේ ධ්‍යාන මාර්ගඵල මේ හැමදේමත් තියෙනවා. ඇතැම් භාව පෙන්වත්න කර්මස්ථානයන්නේ ධ්‍යාන පමණයි තියෙන්නේ. නමුත් ආනාපාන සති භාවන ධ්‍යාන මාර්ගඵල සියල්ලම තියෙනවා. අයම්පිකෝ භික්කවේ ආනාපාන සති, සමාධි භාවිතෝ බහුලී කතුෝ, සන්තෝජේව පනීතෝච. මේ ආනාපානසති සමාධිය වඩනවනං බොහෝකොට වඩනවනං එය හරීම ශාන්තයි. ප්‍රනීතයි. සුකෝච විහාරෝ උප්පන් උප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ ටානසෝ අන්තරධාපේතිවූම සමේතිය. ඉතාම සුව විහරණ ඇති මේ ආනාපානසති සමාධිය උපදින්නා වූ උපදින්නා වූ ලාමක පාප අකුසල ධර්මයෝ ඉතැනම පින්න්නතුනේ දුරු කරනවා. ඒ ලාමක අකුසල ධර්මටික එතැනම පින්න්නතුනේ නැති කරළදානො. එත්තැනම ප්‍රහාණයට පත් කරනවා. ඒ නිසා පින්වත්නිි ඒ තමයි දස සං්ඥාවන්හි අවසාන සංඥාව ආනාපාන සතිී. පින්වත්නී මේ දස සඥ්‍යාවන් ශ්‍රවණය කිරීමෙන් පසෝ ගිරිමානන්ද ස්වාමින් වහන්සේ දේශනාව සඳහන් වෙන්නේ හේතු සහිතව සංසිදුනා කියලා. ඒ කියන්නේ උන්වහන්සේ සුවපත්භාවය ලැබුවා කියලයි දේශනාව සඳහන් වෙන්නේ. කිිනිසා මේ දසසඥා හොඳින් දියුණු කරන්නට උත්සාාවන්ත වෙන්න මහන්සි වෙන්න. ඒ සඳහා මේ දේශනාව මහෝපකාරීවේවා අද යුගාසන දේශනාවදී. අපි කතා කළේ ග්‍රරිිමානන්ද සූත්‍ර දේශනාව පිළිබඳව. මේ දේශනාව ශ්‍රවනය කිරීමෙන් පහළ කරගත්තා සියලූම කුසල්බෙලින්. පින්වත් හැමදනාටම චතුරාරි සත්‍ය ධර්මයාබෝධය තුළින් සුක සහගත පෙති පදාවෙන් දුක්කෙලවරකොට ලබන නිර්වානාබෝධයම ශාක්ෂාත්වේවායි සාධූ කියලනිවන් ප්‍රාත්ථනා කරන්න. අද මේ යුගාසන ධර්මාණු ශාසනාව ශ්‍රද්ධා ිංශවනය කළ ලක්වැසි ලොවසි හැමැද නාටමත් චතුාරි සත්‍ය ධර්මයා බෝධය තුළින් සුගසාගත පෙති පදාවෙන් නිවන් අවබෝධය පිණිසම හේතුවාසනාවේවායි සාදු කියල ප්‍රාර්ථනා කරන්න ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පිින් අනමෝදන් කරමු. ආකා සර්හාාච ගුම්මඨාදවානාගාමහිද්දකා.

despatchnya <unyantam> uno dewa <manumoditwa> kirangrakang tu Tuhanan susada